අවසරයි ගරුපතිත් අපි ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ 11 වෙනි දවසේ ගත කරන්නේ අපි අද භාවනා සඳහා ධර්ම දේශනා සඳහා ගත කරන ගත්තන්දරතන 11 වෙනි දේශනාවට ඊසියටම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා තමපත්ලා සාදුකාරයක් පවතුන. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ රූපේහි භික්ඛවේ අරූපා සන්තතරාති අයමේකානුපස්සන අරූපේහි නිරෝධෝ සන්තතරාති අයමේ අයං ဒုတိယානුපස්සනාති අපට ස්වාමීන් වහන්සේලාගේ වාසනායි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධ්‍යානපසනා සූත්‍රයේදී සර්වතන වහන්සේ භාවනා කරන කෙනෙකුගේ ජීවිතේ නැත්නම් භක්මතරි ජීවිතයේදී ඒ කෙනාගේ චරිත ලක්ෂණ හැටියට විවිධ ස්ථාන පෙන්ලා දෙනවා තමන්ගේ භාවනාවේදී අතපහ වෙන්න පුළුවන් තැන් ඒක අතපහ වුණොත් එතන හිර වෙන්න, අද වෙන්න, ගැට වැටෙන්න ඉඩ තියෙනවා. අන්ත ඒක හරියට දැනගෙන ගියොත් වාතපහ වෙන්න දෙන්නේ නැතුව ඉදිරි ගමනක් එහෙම නැත්නම් අවසාන ස්ථාවට යන්න පුළුවන් තැන් ආශයක් තියෙනවා. ඒ අනුතුරු දායක ස්ථාන වගේ සම්බුරු වලවල් කියන තැන් වගේ. ඉතින් ඒ සමහරේවා භවනා ජීවිතයට අදාළ ප්‍රායෝගික දේවල්, සමහර දේවල් දාර්ශනික කරුණු. ඉතින් කොයි එකෙමුත් ඒක සම්බන්ධ කරලා බලනකොට පේන්නේ ඈරදුරට භාවනාවක් කරපු ඈහෙන අද්දකීම් සහිත කෙනෙකුට ඒ තමයි මෙතෙක් ගිය ගමන් වලදී මේ අද්දකීම් ලැබලා තියෙනවා. නමුත් මේ මේ තැන් වලදී මම මෙන්න මේ විදිහේ වැරදි නිගමනවලට ලක් කරලා තියෙනවා. එහෙම නැත්නම් වැරදි දෘෂ්ටි වල බැහැලා ඉඳලා තියෙනවා කියලා ඒ තීරුම් ගැනීමට ලොකු ඉඩක් මේ සූත්‍රයේ තියෙනවා. විශාල පරාසයක්, විශාල මාතුකා රාශියක් මේක සම්බන්ධ කරනවා. අපි ඊයේ සාකච්ඡා කළේ අවධානය යොමු කරගත්ත ගත්තොත් මේ මුළු භාවනා ජීවිතයේම නැත්තම් අපේ ගමනම මේ ඉන්ජන කම්පන චංචලවල හරහා එහෙම නැත්තම් තිගැසී චලිත ලලිත ගති යන්නේ කැසින් සැලෙන ලැලෙන ගති කෙලෙස් නැත්නම් සංසාරේ බවත් tempat වෙන එහෙම නැත්නම් පස්සද්ධියටපත් වෙන තලතුණා වෙන ගති නිවනට බර බවත් ඒ නිසා යම්තාක් ඒ ඉංජිත කියලා මේක සඳහන් කරලා තියෙන්නේ මේ සැලෙන් දෙන්න ගති වලට අඩු වේගන යාම තමයි භවනා ජීවන කියලා කන්නේ කියලා. ඉතින් ඒකෙන් අපි තේරුම් අරගන්නේ භාවනා ජීවිතයකපත් වීම පවා නැත්නම් ගිහිල්ලා අරණ්‍යක රුක්ක මූල ශුන්‍යගාඨල වාඩි වීම පවා එහෙම නැත්නම් නැවතිල්ලේ සක්මන් කිරීම පවා අර විශාල සක්‍රීය ජීවිතයක එහෙම නැත්නම් අධිවේග ජීවිතයකට ලොකු අස්වැසිලක් වෙනවා. ඉතින් ඒකම කය වචන දෙකේ කියන මුංචි අස්වැසිල්ල තවදුරටත් අතිරේක වශයෙන් ප්‍රයෝජන අරගෙන ඉපත් tempat කරගත්තොත් ඒ කෙනාට දෙවිලි තැවිලි අඩු, එහෙම නැත්නම් කැඩුම් බිඳුම් අඩු සාමකාමී ජීවිතයකට යන්න පුළුවන්. ඒ නිසා අපි බුදුපරහන් නැතුව යම් විදියකට මේ කම්පන චංචල සැලෙන්ගෙන් වැඩි කරන්න යම් ආකාරක ජීව රටාවක් ගෙනියනවාද ඒකත් මේ බුදු දානංශයේ පෙන්වන විවගෙන් පුදුුවන් තරම් తాවකාලිකව පරිශ්‍රණ මට්ටමකෝ වෙන් වෙලා එයින් අනිත් පැත්තේ ලැබෙන සාන්තිකර තත්ත්වයක් දෙක තේරුම් ගත්තොත් කෙනෙකුට ඒ අවස්ථාවක් තියෙනවා තමන්ගේ ජීවිතය තව සල්කා බලනවට අපසු හැරෙන්නේ. ඉතින් අද සර්වචාන්ස පෙන්වන්නේ මේ භාවනා ජීවිතයක් ගත කරන යනකොට සාමාන්‍යයෙන් සමතක මෙදිනක බොම ලස්සන්ට විස්තර කරලා පෙන්නනවා කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා.
මේ ලෝක තුනක් පිළිබඳව. ඉතින් ඒකදී ධර්මචර්යන්තේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකයේ තේරුම් අරගෙන ඒකෙන් කෙලින්ම නිවනට යනවට වැඩිය ඒ කාම ලෝකයට සාපේක්ෂ රූප ලෝකයකට ගිහිල්ලා ඒ රූප ලෝකේ පත්කල වීම හරහා අධියම් වීම හරහා tempat වීම හරහා තම මෙතෙක් ගත කර කාම ලෝකයක් දැන් මේ පත්වෙච්චි රූප ලෝකයක් කියන මේ දෙකේ වෙනස තේරුම් අරගෙන ඒකේ ස්පාසු වෙලා තමයි රූප ලෝකයට සාපේක්ෂ තියෙන අරූප ලෝකයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. අරූප ලෝකයට ගමන් කරා ඒක තාමකත් නිවනක් විදියට සර්වචන්ස සදාහ කරන්නේ. ඒ මොකද සර්වචන්ස මේ ලෝකේ සපෙන්දතාඥාන ලැබන්න කලිනුත් ඒ කාම ලෝක රූප ලෝක අරූප ලෝක ලෝකය හඳුනගෙන තිබුණා. තාම සුළුපිලිසක් කෙසේ නමුත් ඒක තිබුණා. ඒක නිසායි ඒ සර්වචන්ස වහන්සේ අත්තවසේ පක්මගුල්ලුත්‍රේ දාසුන රූප ලෝකෙට රූප ධ්‍යානවලට සමාදින් පුළුවන් තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ සිද්ධාර්ථ තාපසව අවිදිද්දි අරූප ලෝකෝට කා උද්දකාරාම් පුත්‍ර අලාර කාලම් වගේ අතාවට ගියා. ඉති වැතර කියනවා නම් ඒ කාලේ තිබුණ විදියට බොහොම ශ්‍රේෂ්ඨම නැත්තම් දැන් කාලේ බැලුවත් බොහොම ශ්‍රේෂ්ඨම මානසික අභ්‍යාස මොකින් ඉහාට යamak තමයි සර්වචනාසේ කිං සච්ච කවීසි කිං කුසල කවීසි කියලා කියුවේ. අන්න ඒකට යුත් කිරීමේදී සර්වචන්සේ සඳහන් කරනවා මේ ඉතාම අමාරුකේ තමයි අපි මේ කාම ලෝකේ සමුගන්නේක. ඒක අමාරු වුණාට ඉතින් මරණෙදි කොහොමද තියන්නේ? අපි මේ ඉන්නකන් තමයි අපිට අමාරු. ඒ මොකද ඒව අල්ලබ දාගෙන ගත කරන්න නිසා. අපි ඉන්නකන් ඒ නිසා මරණය ගැන කතා නොකර ඉන්නවා. අය වෙලා ඉන්න නෝ කොහොමද මැරෙන්නේ? ඉතින් යම් කිසි කෙනෙක් ඒක කල්පනා කරලි වෙලා පරිවේෂණ මට්ටමකට හෝ තාවපාලිකෝ හෝ මේ කාම ලෝකෙන් අභිනිෂ්ක්‍මණයක් කරලා ඒකට ඉතු කරන්න බෑ. එයාට රූප ලෝකයේ පිළිබඳ අපේක්ෂාවක් නැතුව. මොකද කාම ලෝකයෙන් සමුගන්නේ කාම ලෝකයේ අතහරින රූප ලෝකයේ අල්ලගෙන. මේ තමයි අතහැරීමක් තියෙනවා වගේම ඇල්ලීමකුත් තියෙනවා. ඉතින් ඇල්ලීම කෙලෙෂයකට මෙතන ගන්නෑ. මොකද අතහරින කෙලෙෂ කරද වැඩි නිසා අල්ලන දේ කෙලෙෂයක් තමයි. ඉතින් මොකද ප්‍රයෝජන වටිනාකමක් තියෙනවා. ප්‍රායෝගිකතාවක් තියෙනවා. ඊට පස්සේ රූප ලෝකයේ ඉන්නකොට එයාට දැන් සංසන්දනය කරලා බලන්න පුළුවන්. විචිත කාම ලෝකයේත් එක බලනකොට දරත ගති, දැවිලි ගති, චවිලි ගති, අසහනකාරී ගති අඩුයි. නමුත් මේ රූපේ අල්ල ගැනීමනේ සෑහෙන කම්පන චංචල තියෙනවා. ඊට පස්සේ ඒක හොඳට ඉස්සලා ආස්වාදයක් වශයෙන් ගන්න තකින් මේ රූප ලෝකේ ආදීනව වැටෙන කම්ම රූප ලෝකේ පිහිකරන්නේ. සීටි කරන්නේ. පිහිටි කර කර ඉන්නකොට ඉතින් ආයෙසර බුදුහාරික මොන දිහා බලනවා ලොකු බීමක් පැන්නයි කියලා ඉදාගෙන නමුත් ආයසරයක් කාම ලෝකයේත් එක බලනකොට සංසන්දනාත්මකව දෙවිලි දෙවිලි අඩු වුණාට ඒකෙම ඉන්නකොට ඒකම එපා වෙන ගතියක් එනවා. එතකොට සර්වඥාන්සේ අරූප ලෝකයක් ඒ වෙනුවට සාපේක්ෂව යෝජනා කරනවා කරලා බලනද ඒ අරූප ලෝකෙට ගියාම අරූප ලෝකය අර රූප ලෝකයේ තරම් දෙවිලි දෙවිලි නෑ. ඒ නිසා අරූප ලෝකේ සිත්පදිනවා. ඒ සිත්පදගෙන කාලයක් ඉන්නකොට නමුත් අරූප ලෝකෙ පාවීමක් වෙනවා. ඒ මොකද ඊටාම ඉඳුරන් ඊටාම සූක්ෂම වෙනවා. ඊටාම පුංචි දෙයක් ආවත් ඇහැට කුණක් වැටෙනා වගේ එහෙම නැත්නම් මොන බලන කණ්ණාඩියේ දූවිලි කියලා හැරෙනවා වගේ ඒ පුංචි දේවල් ජීපන වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින්දි තමයි අන්නේ මට්ටමට ගියාට පස්සේ තමයි සර්වඥාන්සේගේ නිවනක් එහෙම නැත්නම් ලෝකෝත්තර තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ. මොකද ආරෝප ලෝකෙත් ලාභික තත්ත්වයක් නිසා. අන්නේ දේ කරද්දී අවචනසෙ පෙන්නනවා ඒ වගේ සාර්ථක මට්ටමට භාවනා ජීවිතේ පදම් කරගත්ත නිචිතත භාවනා කරන කෙනෙකුට රූපේ වික්කවේ අරූපං සන්තතරාති රූපයත් එක්ක බලනකොට මහයි අරූප ලෝකයේ සාන්තිකරව ගතිය වැඩි. ආදිත වැඩි සාන්තයි. සත්‍ය වැඩි කම්පන චංචල ආදී. සත්‍ය වැඩි ප්‍රසද්ධිය වැඩි. සුවේසේවේ වැඩි. කියලා ඒකානුපස්සනාවක් මේ ලෝකේ කියනවා. ඒක භවනා ලෝකෙට ගියායට විතරයි අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඒ භවනා ලෝකෙට ගිහලා හොඟ සාර්ථක වෙච්ච කෙනෙකුට විතරයි. ඊට පස්සේ සර්වචන් සඳහන් කර දෙනවා ඒ පළවෙනි ශාන්තිකර තත්ත්වය දැනගත්තට පස්සේ අරූපෙහි නිරෝධෝ සන්තතරාති. අරූප ලෝකිනාට වැඩිය නිරුද්ධ වීම නිවන් දැකීම ලෝකෝත්තර වීම ඊට වැඩිය සාන්තතරයි. ඊට වැඩිය
බොහොමත්ම සුවයලවන සුළුයි. ඒක අපි නිවන ගැන කතා කරන කියන්නේ සාන්ත වූ ප්‍රණීත වූ නිවනක් කියන. මේ විදිහට මේක අනුපස්සනා දෙකක් තියෙනවා කියලා කියන්නේ මේවා ඉතාමත්ම සියුම්. එහෙම නැතුව මේ කාම ලෝකේ ඉන්න කෙනෙකුට ඒ ගැන හිතාමතා ගන්න අමාරුයි. මූල ධර්ම වශයෙන් හෝ අත්දැකීම් වශයෙන්. නමුත් ඒ පැත්තකින් අද අපි ඉන්න තත්ත්ව දිහා බලනකොට මේ කියන්නේ නිව්ටෝනියන් ෆිසික්ස් ඇන් අයින්ස්ටයින් ෆිසික්ස්. නිව්ටන් විද්‍යාඥ හොයාගත්තේ රූප ධර්ම ගුරුත්වාකර්ෂණයට යටත් වෙන ඉතින් නියත ස්කන්ධයක් ඇති වේගයක් ඇති දේක ක්‍රියාකාරකත්ව බලනකොට භෞතික ලෝකයේ මේ අනෙකුත් ඒවා දන්නේති කච්චත් එයා ලෝකේ ඉන්න ප්‍රධානම විද්‍යාඥයා බවට පත් වෙනවා. ඉතින් සතවස ගානක් මානවයට ඒක සකස් කළ දුන්නා. ඒ වෙලාවේ කවුරක්වත් හිතුවේ නෑ එයාට ඉහළින් යන්න පුළුවන් තත්ත්වයක් තියෙයි කියලා. මොකද රූප ලෝකේ කිරුල පළඳගෙන හිටියේ බොහෝම කාලයක් ඒ පළඳගෙන ඉන්න වගේ දැනනත් තියෙනවා. දැනන උනත් ඔය ආජට අවකාශ ගමන් වලදී ඔකෝම පාවිච්චි කරන්නේ ඒ අයිසක් නිව්ටන් නියම තමයි. ඒ වගේ එතකොට අණු පරමාණු කලාප වගේ දේවල් වලට විතරයි අදාළ. නමුත් ඒ විද්‍යාවෙම තියෙන එක අංශයක් තමයි මේ කතා කරන මේ ඒකකය අණු හෝ පරමාණු හෝ මූලිකම දෙයද නැත්නම් ඒක කඩන්න පුළුවන්ද කියලා. ඒ නිව්ටන් නීතියෙන්ම තමයි ඒකත් මේ විකල්ප සාධකයක් වශයෙන් පස්සේ කඩලා බලුවට පස්සේ තවත් පුංචි කොටස් කඩන්න පුළුවන්. ඒ ටිකක් දුරට යනකම් ඒ නිව්ටන් විද්‍යාඥයාගේ නීති ගැලපෙන නමුත් ඒ කොටසුත් කඩලා බලුවට පස්සේ ඒක ඊට පස්සේ ආරෝපී චක්‍රයක් වෙනවා. ඒවට ගුරුත්වාකර්ෂණ පෙන්වන්න බෑ. ඉඩක් පලක් අරක් පෙන්වන්න බෑ. ඒවා ශක්ති භාගය විතරයිපත් වෙන. ඒවට ඒ ශක්තිවලට අර නිව්ටන් නීති බලපාන්නේ නෑ. නිව්ටන්ගේ න්‍යාය තුනක් තියෙනවා. ඒ තුනම බලපාන්නේ ශක්ති භාගයටපත්. දේවල් භාගයටපත් වෙනාට පස්සේ රූප භාගයටපත් වෙනාට පස්සේ. නමුත් මේ රූප ඕන වෙලාවක අරූපයක් භාගයටපත් වෙන්න පුළුවන්. අරූපයක් ඕන වෙලාවක රූපයක් භාගයටපත් වෙන්න පුළුවන් කියන එක දැනගත්තට පස්සේ රූපේට බලපාන නැති නැත්නම් රූපේ ඉක්මවා ගිය අරූපේට පමණක් බලපාන න්‍යාය රාශියක් ඉදිරියට. ඒකට මනුෂ්‍ය මනස විශාල මේ බලවීමක් වුණා. අපෝ නිව්ටන් බලනකොට දැන් මේ මොන්ටිසෝරි පන්තියේ අයින්ස්ටයින් ඇවිල්ලා ඉහළ පන්තියේ නේ කියලා බොහෝම උසස් තත්යකට එන්න පටන් අරගත්තා. නමුත් ඒකෙන් අර තිබුණු භෞතික විද්‍යාව පිළිබඳ මූලික සිද්ධාන්ත සියල්ලම කඩලා ගියා. අක්කත් කඩතු කරන්න බෑ දැන්. ඔක්කොම දන්නවා. ජන්වාට කටයුතු කරන ගියාට මේක ආංශික දැනුමක් විතරයි. ওই නිව්ටන් ෆිසික්ස් වල තියෙන්නේ. නමුත් අයින්ස්ටයින්ට ගොඩක් එහා පැත්තට ගියා. ගියාට පස්සේ දැන් මොන විදියකින්වත් ඒ භෞතික විද්‍යාව කියන විෂය කොටු කරන්න බෑ. ගොනු කරන්න බෑ. මේකයි භෞතික විද්‍යාව කියලා අල්ලන්න බෑ. ඒක රසායන විද්‍යාවත් එක්කත් හද වුණා. අනිකුත් ජීව විද්‍යාව එක්කත් හද වුණා. හදුනට පස්සේ අර විද්‍යාව කියන වචනේ දැන් ගුප්ත ධර්මත් එක්ක හද වුණා. ඒ වුණාට පස්සේ විද්‍යාව කියන වචනේ අර්ථකථනේ, ද්‍රව්‍ය කියන එකේ අර්ථකථනේ ඒ ඔක්කොම බොඳ වෙන්න පටන් ගත්තට පස්සේ දැන් දෙපාර්තමේන්තු වෙන් කරගෙන ප්‍රොෆෙසර්ස්ලා කියලා වෙන් කරන විෂය වශයෙන් වෙන් කරගෙන යන්න බෑ. දැන් විද්‍යාව ඒ බුද්ධ ධර්මත් එක්ක අතිනත අරගෙන අලුත් පැත්තකට යන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි සර්වඥාන්තය සඳහන් කරන්නේ. ඒ ද්‍රව්‍ය වශයෙන් අපිට තියෙනවා අත්දැකීමක්. ඒ ද්‍රව්‍යෙම අද්‍රව්‍ය පැත්තෙන් තව අත්දැකීමක් තියෙනවා. අන්නේ තැන් වලින් තැන් වලට මාරු වෙනකොට අපිට අලුතෙන් නිවන් දැක්කා වගේ පහත් වුණා වගේ විශාල සතුට ඇති වෙනවා. ඒ හැම එකකදීම අපේ අමල දාසලා අපිට කියපු දෙයක් අපිට තේරෙනවා. අපි ඉස්කෝලේ පත්‍රිකා වල කියපු දෙයක් අපිට තේරෙනවා. ඒක හොඳටම අත්දකින්න බවක් තේරෙනවා. ඒක කිසිම තැනක නිෂේධනය කරන්න බෑ, පොරු කරන්න බැරි බවක් තේරෙනවා. ඒතරම් එතන වැඩේ හරි කියලා. අපිට කාලයක් ඉන්නකොට තේරෙනවා. පව් පව් වෙනකොට මේකෙත් ඔය කියන ආශාවෙන් දැවිලි තැවිලි නැතුවමත් මේ අඩුයි. ඊට පස්සේ ඉග්නහට යන්න හදනකොට අරූපී ලෝකයක් හම්බ වෙන්න පුළුවන්. ඒකවත් නම් හිතනවා දැන් නම් දෙවියන් බ්‍රහ්මයන් ඔක්කොම ඉන්ජු කියලා අඬ ගන්න පුළුවන් ප්‍රමාණයටපත් වෙනවා. අපි මෙතෙක් කල් වැඩගෙන පුදු පූජාවත් දීගෙන දාවෝ ගාගෙන දේශින්දගෙන හිටපු දේවල්
ඔක්කොමලත් එක සම වෙන්න වෙල පටන් අරගත්තා වගේ ඉතලා දැන් නම් යකෝඩමැඩි ඇහැන් ගියයි කියලා. අතික කාලයක් යනකොට ඒකෙ තේරුණා ඒක කෙලවරක් නැහැ කියලා. එතනදි අර ඉස්සල දැනෙදි දෙකේදීම පැවැත්ති යුතු අනුපස්සනා දෙකක් සර්වජන්තිම කියන්නේ කතා කරනවා. ඒක නිසා අපිට දල වශයෙන් අපේ භාවනාවත් එක්ක බලනකොට කියන්න පුළුවන් අපි මේ කාම ලෝකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නැත්නම් කාම ලෝකයෙන් සබු ගැනීම සඳහා හිත අපි රූප ධර්මයකට දානවා. ඒ කියන්නේ රූප කර්මස්ථාන කියනවා, කාය උපස්සනාව කියනවා. ඉතින් රූප කර්මස්ථාන දාලා අපි ඒකේ නිමස්න කරගත්තට පස්සේ අපි කියනවා දැන් අරමුණ මෙතික වේලා හිතේ තියාගෙන වශී කරගන්න පුළුවන්. නැත්නම් අරමුණේ සුභාග්‍ය ලක්ෂණ, අගති ලක්ෂණ, සතරන් ආකාර හොඳට අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ අවබෝධ කරගෙන 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 යනකොට මේ කාන්තේ මෙයාගේ හිත මේ රූප ධර්ම විනිවිදිනකොට මේ හුදුවට බල බල හිටියක නොකියන්න පටන් ගන්නවා. නොදැනී යන්න පටන් ගන්නවා. හඳුනා ගන්න බැරි ඒ සංඥාවල් දිය වෙන්න පටන් ගන්නවා. ඒවත් එක්ක අපිට කුඹලෙක් පැටි ටිකක් අරගෙන රූප බලනවා වගේ කලබන්න වගේ මුත්‍ය බන්න වගේ මේ රූප ධර්මත් එක්ක අඹන්න පුළුවන් තුන ගතිය හද ගන්න පුළුවන් ගතිය අපෙන් ගිලින් පටන් ගන්නවා. ඒ පරාශයෙන් අපි හඳුනන්නේ රූප ලෝකිකය. රූප කොරෝසුට පේන වෙලාව, සියුම්ම පේන වෙලාව, අතිසූක්ෂම පේන වෙලාව දක්වාම මේ රූපයන් දිහා අනුපස්සනා කරන දිනාට නබෝ කාලකින් අවබෝධ කර ගන්න පුළුවන්. අවබෝධ කරනවා කියන එක බාධාවලින් විරහිතව බොහොම සාන්ත වෙන එකක් නෙක බොහෝමත්ම අභියෝගශීලී වැඩක්. මොකද එහෙම තුනී වේගනේ යනකොට ආත්ම සංඥා බහුල, කය පිළිබඳ ආශාව වැඩි, ජීවිත පිළිබඳ ආශාව වැඩි කෙනාටදී විවිධාකාර දුෂ්කරතා පාලනය. ඒ හැම එකක්ම දන් දෙදී ප්‍රතික්ෂේප කර කර අභිනික්‍රමණය කර කර තමයි මේ රූපයගේ ඒ ශාන්ති තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ. ඒ තාන්ති තත්ත්වයට ගියාට පස්සේ අපේ සම්ප්‍රදාන කෝල සමත භාවනාවෙන් ගත්තොත් පළවෙනි රූප ධ්‍යානෙ ඉඳලා හතරවෙනි රූප ධ්‍යානෙ දක්වා අපි කියන්නේ ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයික ධ්‍යානෙ, තෘතීයික ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියලා කියනවා. ඔය වෙලාවෙදි පුරාවටම සිද්ධ වෙන්නේ ඒ වගේ තියෙන රූපයන්ගේ තියෙන ගුරුසු ගතිය, අල්ලන්න පුළුවන් ගතිය, මනින්න පුළුවන් ගතිය, කිරන්න පුළුවන් ගතිය, සංඥා ගන්න පුළුවන් ගතිය, අරමුණු කරන්න පුළුවන් ගතිය, නිමිති ගන්න පුළුවන් ගතිය එන්න දී වෙන පටන් ගන්නවා. ඉතින් මේක බොහෝ විට යෝගාවචරය සුවිරුධාන නැත්තම් මේ භාවනා කැඩීමක්, සතිය නැතිවීමක්, සමාධිය නැතිවීමක් කියලා විචාත බඳගෙන අඬනවා. සිද්ධ වෙන්නේ නම් ආයේ පාහන්තෙන් භාවනා දියුණුවා. ඊට පස්සේ ගිහලා යම් දවසකයේ රූප ධර්මයන්ගේ අත් දකින්න බැරි, හඳුනා ගන්න බැරි, විඳින්න බැරි ඒක සකස් කරන්න බැරි තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඒ කානුපස්සනාවක් තියෙනවා. මෙතෙක් කල්ලි අසුර කරපු ඒ රූපත් ඒ රූපයගේ අභාවය. මේ රූප තියෙනවා, මේ රූප නැහැ. ආනේ දෙක අතරදී ඒ යෝගාවචරය දැනගෙන හිටියොත් අපේ මේ කෙලෙස්සයි හැම වෙලාවෙම ඇතිපැත්තම යල්ලන්නේ. ඒනකොට අනන්තවත් නැති පැත්ත පේනවා. නමුත් හිත අනිවාර්යයෙන්ම උතුරකට උතුරට අදිනවා වගේ මේ ඇතිපැත්ත අල්ලගෙන ඒකේ ගොඩක් තොරන් ගන්න හදනවා. ගොඩක් අතන්තර කොටන්න හදනවා. ගොඩක් එකත් එක්ක මේ යදී සදී පහදී ගත කරන්න බලනවා. ඒ සදී පහදී ගත කරන්න අරූපේ දැක්කන කියන අවස්ථාව තමා විහිින්ම මගහිල ගන්නවා. මොකද ගන්න. අද ඒක පේන්නේ ඥානයක් විදිහට මේ පේන රූප වලම අරක බැලුවා, මේක බැලුවා, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා ඒ රූප වල යන්න අරපු වලිගය අල්ලගෙන ඒ කරන ව්‍යාපාරය ඒ වාක් වලට සිද්ධ වෙන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධය හු වෙන තැනට. උන යන්න අරලා කැඩිච්ච වලිගය අල්ලගෙන අහු නැයි කියලා ඒක කීකරු කරන්න හදනවා. එතකොට උහුන ගිහිල්ලා. නමුත් මේක මේ සංස මේ පරිණාමයේදී ඇතිවිචිතයක් උහුන කල්ල බහම වලි කඩලා දාලා දුන එකේ උහුනගේ දක්ෂකමක් මිද උහුන අහුවිලා නෙමෙයි තියෙන්නේ. උහුනට වෙච්ච පාඩුවක් නෙවෙයි, පාඩුවක් තමයි. නමුත් පණ බේර ගන්න තියෙන ක්‍රමේ නිසා අර ගෙවෙන වලි කියන කින නැතිබින්නට මේ වෙලාව වගේ මේ නේද රූප ධර්මවල ගෙවෙන රූප ධර්ම ටික. ජීවෙන පහන කාලෝකේ වැඩි වෙන්න වගේ තින්නලියකට.
මේ නලියන්න පටන් ගන්නකොට ඒ ඌසහරි මොකහරි ඌණ අල්ලපු සතා වලිගය අල්ලන විශාල ව්‍යවෘත වෙන්නේ ඒ වගේ අපේ හිත ආගෙත් එකයි ඔය රූප ධර්මය අල්ලන්නේ තීන් කටන්තර කොටන පටන් ගන්නවා. එතකොට අනුපස්සනාවක් තිබුණ නැත්තම් දැන් මේ භාවනාව මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඔය ගෙවෙන්න හදන රූප ටික ඉර පායනකොට තරුණ සිවිගෙන යනවා වගේ ඔය තරුජ්‍යා බලන්නේ හිදීට ඒකාන්තව තාටකින් ඉර පායනවා. එතකොට ඔක නොපිළීමේ යනවා. ඒක නිසා ඔය එන්න තියෙන ආලෝකේ නැත්නම් අර අරූපේ දිහා බලන්ද අනුපස්සනාවක්ම අවශ්‍යයි. බුදු බණක්ම අවශ්‍යයි. ඒක නාටම එතෙන්දිම උණුණු වේග තේරෙන්න. එතකොට මේ ඇත්තකට රණ්ඩුවක් කරන්න වෙනවා. විඥානේ බොහෝ විට මේකට යන්න දෙන්නේ නැතුව අර නලියන හොඩු වලකට අදින්න තියෙන නිසා රූප ධර්ම අල්ලගෙන කිනෝ කතන්දර ගොතන. ඔක්කොම මූල ධර්මයට අනුව තමයි යන්නේ. හැබැයි වෙන්නේ මොකද? යෝගාවචරයට අර රූපෙට යන තියෙන අවස්ථාව මොනවා කරන්නේ? දැනගෙන ගියොත් කවුරු හරි ඒක දැනගෙන ගියොත් කාට හිතනවා බුදු කෙනෙක් නැති කාලෙක උච්චර භාවනාවක් ඇති වෙන්නේ. මෙතෙන්ද යන්න පුළුවන්. මෙතෙන් ගියාට පස්සේ අපි හැම වෙලාවෙම අල්ලන්නේ මේ දන්න කොටස නිසා කවදා හරි අරූපෙට ගියොත් ඩට තේරෙන පටන් අර ගන්නවා. මෙපට වියාපෝෂී ජීව වායුව කියන කොටසක්ම හැසිරෙන්නේ අවකාශය බා. මොකද අවකාශය කවදාකවත් බුදු ආචර අපිට බුදුරණ ගෝචර වෙන්නේ නැහැ. අපි මේ රට ව්‍යාපෝ තේජෝ අල්ලගන්නේ ඒකට කතන්දර ගොඩක් අල්ලනවා ඒකට ඩයිඩෙන්ටි කාඩ් ඉෂු කරන්න අල්ලනවා ඒකට නම් මනින් දෙන්න හදනවා ඒකේ දිග බල්ල මනින් දහනවා ඇත්තටම අපි එහෙම කළා තමයි වඳුනගත්තේ. නමුත් මේ අවස්ථාවේදී අපිට මේ අනුපස්සනාවයි කියලා දෙන්නේ මේ මේක වැඩ කරන අවකාශය තියා බලන්න. අපි මේ අපි ආපු ශාලාවේ පුරාවට ඩයිඩෙන් බැලුම් ටිකක් දැම්මොත් මේ පාට පාට කියන පාටි එකදී ඉති බැලුම් මේ ශාලාව පුරාම එහාට මෙහාට දුර ඉතින් මෙතනදී ඔක්කොම බැලුන් දිහා බලනවා මිස කාටවත් කපට මේ බැලුන් වැඩ කරන්නේ අවකාශික බව. කවදාකවත් උන් දවස් තුනක් විතර ගියාට පස්සේ බැලුම් වල ඕලක් බැලලා බිමට බැස්සයි කියන්නේ. ඒත් ඇවිල්ලා බිම බලලා බැලුන් දිහා බලනවා මිසක්කා බිම බැලුම් මිසක උඩ බැලුම් නෑ. ඉතින් මේ වැඩ කරන්නේත් අවකාශයේ තියෙන්නේත් අවකාශික ගෝචර වෙන්නේම නෑ. ආන්නේ වෙලාවට බුදුහාමුදුරු කියුණා සද්දාව පහල වුණොත් අහුවන තේරුනොත් පැහැදිලා ගියෝ ඊට තේරෙන පටන් අරගනි මේ බැලුම් වලින් නියෝජනය වෙන්නේ මේ පොළවේ මේ ආලාවේ තියෙන පරිණාමයේ කුච්චික පුංචි ප්‍රතිශතයක් ඒක විචිත්‍ර නිසා ඒක ගණන් කරන්න පුළුවන් නිසා අපි ඒක අල්ලන්න නටන්න ගියාට මේ වැඩ කරන අවකාශේ පරිමාවෙ ඒක ගෝචර නොවන බව බුදු නොවන බව බුදුහාම හොඳටම දන්නවා. කනිෂා කියන ඔබට අරූපේ ඉඳලා රූපෙට යනකොට රූපේ වඩා සාන්තයි. මොකද හේතු රූපේ ගැට නැහැ. රූපේ විපරිණාමයක්. මේ සමා වේද අරූපේ විපරිණාමයක් නෑ. අරූපේ දුකක් නෑ. අරූපේ ආත්ම කියලා අල්ලන්න දෙයක් නෑ. ඒ නිසා අපි අර දුක තියෙන විපරිණාම කියලා කියන්නේ සිද්ධි බහුල ගතිය තියෙන ආත්මය කියලා පැටලව ගන්න හරි ගමන්නේ අර බැලුම් ටික උලම් බහව බැලුම් ටික අල්ලනවා වගේ. අර රූප දිහා කටයුතු කරන තාක්කල් ඒක නට වුණ අල්ල ගන්න හම්බෙන්නේ වැඩි දෙ විතරයි හම්බෙන්නේ. අවදා හරි ඕම ගිහිල්ලා ගිහිල්ලා අපි අරූපය අල්ලගත්තයි කියලා හිතුම හිතුවට කියනවා අට ව්‍යාපෝතේජෝ වායෝ අරහ අවකාශයේ තේරෙනවා. ඉතින් රූප ධර්ම කියන එක ආස්තික පැත්ත තමයි අට ව්‍යාපෝතේජෝ වායෝ. කියන්නේ ඒක නාස්තික පැත්ත තමයි අවකාශය කියලා කියන්නේ. ඒ නිසා සුජානන්තේ චරාවලම් රන්කිවේ චාතරෝ යම් පුරුෂෝ අවුලේ මේ මිනිස්සෙක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ මේ ධාතු අය මොනද පට වියපෝ තේජෝ වායෝ අවකාශ විඥාන. සම්පූර්ණ විඥානය පණ දින තාක්කල් විඥානේ වැඩ කරන තාක්කල් එයා දන්න දහංගට සේරම දාලා අපි අර පට වියපෝ තේජෝට බඳිනවා මිස අවකාශය පැත්තට යන්න දෙන්නේ නැහැ. මොකද අවකාශයේ විඥානයට ලැබුම් කොලක් නැහැ. විඥානයට වැට ගන්න තරක් නැහැ. නිසා එයා පුළුවන් තරම් මේ දෙක දැක්කත් ගුඩල්ල සිතමනේට අදිනවා වගේ අඳුරට අදිනවා වගේ රූපෙටම තමයි අදින. මේක තමයි මේ රූප ලෝකේ භෞතික ලෝකේ අපි අද ගිහිලා ඉන්නේ අමු අන්ධකාරයක. අපිට කවදාකවත් ඒකේ පරිබාහිර දෙයක් දැක ගන්න බැරිවම නිවේ චීනි දැක්කට අපේ හිත දැක්කට අපේ ඉඳුරන් කවදාකවත් අඳුරගන්නේ අඳුර ගත්තත් නාස්තිකයි කියන එක. අඳුර ගත්තත් ඒක උච්ඡේදවාදී කියලා කියනවා. විනාශකාරී කියනවා. වසනන්නා දුන්න කතිය කියලා කියනවා. ඒක
එසේ නමුත් මේ විඥානයයි මේ කටයුත්ත කරන්න කියලා දැනගත්ත දවසේ ආකාශය අඳුනගත්තට පස්සේ තේරෙනවා ඒක මා විශ්ින් කරන්නත් දෙයක් නෙවෙයි පිට කෙනෙක් විශ්ින් කරන්නත් දෙයක් නෙවෙයි විඥානය එහෙම තමයි හේතුඵල ධර්මණි මේක කරනවා නමුත් ඒකෙන් වෙන හානිය මිච්ඡා දිට්ඨිය ඒකෙන් වෙන සංසාරේ පුරාවට ඉපදෙමින් මැරෙමින් යන ගතියට මම මඟ වෙන්න ඕනේ විඥානය ආඳුනා නොගැනීමේ අකුසලෙ නිසා ආඳුනා නොගැනීමේ මෝඩකම නිසා ආඳුනා නොගැනීමේ අවිද්‍යාව නිසා එතකොට මේ මට වියපෝතේජෝ හරහා අවකාශය දැක්කයි කියන එක සමත සුපස් භාවනා කියන්නේ චතුත් අධ්‍යයන වල ආකාදානං ඡායතේ කියාවලු. විපස්සනා භාවනා කරන කෙනාට අපිට ඒ වචන ටිකම තමයි ගන්න වෙන්නේ. කොයි වෙලාවක හරි භාවනා කරනවා නම් පාරසතිය පිම්මින හැකලීම එහෙමත් වෙනත් අරමුණකට ගියුවට පස්සේ කොහොමද තෝම තුනි වෙලා ගියාට පස්සේ ඒක පිළිබඳව විවිධාගයක පිළිබඳව අපි ව්‍යාකෘත වෙලා දඟලීම තමයි කෙරෙන දේ. ඒ තමයි අපේ ඇබ්බැහිය. ඒ තමයි මේ සිද්ධ වෙන දේ. නමුත් අපිට විඥානයක් අපිට විදර්ශනාවක් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය තමයි ගඟට ඉහළට පීනන අදහසක් පහළ වෙලා මේ ඔක්කොම සිද්ධ වෙන පරිසරේ අවකාශය දක්වන්න පුළුවන් උනොත් එතකොට ඒක අකාශය අනන්තයි. රට ව්‍යාපෘත තේජෝමය අනන්තයි. ඒකට සීමාවක් තියෙනවා. ඒ සීමාව අවකාශය තමයි පරිච්ඡින්න වෙලා තියෙන්නේ. හරි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වලින් ඒවයිව වාසේ බෙන් වෙන්නේ අනිත් ධාතුත් එක්ක බෙන් වෙන්නේ මේ අවකාශය ආරයන්ට මේ අවකාශය දෙක ගියෝ විශාල ආධ්‍යාත්මයක් රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට ගියා වගේ එව නැත්නම් මේ ගුරුත්වාකර්ෂණය කියන එකට ලා ගුරුත්වාකර්ෂණය නැත්නම්කට ගියා වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ රූප වල තමයි කාණ්ඩ සරුවලේ පෙන් කරච්චලේ ඔක්කොම දෙන්නේ අරූප ලෝකෙ මොනම රණ්ඩුවක්වත් නැහැ සීමාවක් නැහැ ඒ ජයග්‍රහණීය නිතරක ජය කිසි කෙනෙක්ගේ රණ්ඩුවක රණ්ඩුවකම නැහැ රූප ලෝකෙ නම් ජය ගන්න හැම වෙලාවෙම විරුද්ධ පක්ෂයක් තියෙනවා ගහ බැන ගන්න ඕනේ දක්ෂකම් පෙන්නන ඕනේ උපයන්න අරූප ලෝකේ අනන්ත අප්‍රමාණ වශයෙන් කියන අපිට ඒක හඳුනන්න බැරි නිසා ඒ පළවෙනි අනුපස්සනාව තමයි රූපයත් එක්ක ගන්න. ආරෝපී ඊට වඩා සාන්ති කරයි. මොකද හැප්පෙන්න දෙයක් නැහැ. කුණු වෙන දෙයක් නැහැ. දුක් වෙන දෙයක් නැහැ. තාත්පසෙන් ගන්න දෙයක් නැහැ. අතල් කොච්චර දුකට ආදරේද? කොච්චර කරදරවලට ආදරේද? කොච්චර මේ දේවල් වෙනස් වෙන එකට ආදරේද? කොච්චර ආත්මට ආදරේද කියනවා අපිට පින්වත් මේ දෙකට යන්නේ. ඊට පස්සේ ඒකේනා ආකාශය නම් මෙහෙමයි නමුත් ආකාශය යන්නේ නැත්නම් පිටිපස්සේ ඉඳලා වැඩ කරන මේ විඥානයේ මායාව නිසායි කියලා විඥානයේ තියෙන කටයුතු දැනගත්තට පස්සේ ආට වෙනුනේ අවකාශය අල්ලනවත් වඩාසියෝ ඊටත් වඩා දී යටින් ඉඳන ගේන වැඩක් තියෙනවනේ විඥානයේ කටයුතු දකින්න මේ ඇති දේ නැති දේ වෙන් කරලා ඇති දේට හිතාදිනවා එතකොට ආකාදානං ඡායතේ ඉඳලා මම මොකද කරන්න ඕන කියන එක නෙවෙයි දැනගන්න තියෙන්නේ මේ ඉන්න බැරි මොකද ඒකට ඉන්න බෑ මොකද මං ඊවාට කරන්න ඕනේ දැන් මං අරක බලන්න ඕනේ මේක බලන්න ඕනේ කියලා මේ කුලප්පුවක් තක්කමක්කුවක් ආතතියක් අසහනයක් දැවිලි තැවිලි ඇති කරන්නේ ඒ විඥානයේ හැටි යාට ඕන කොතනකින් හරි රන්දු සරුවලයක් ඇති කරගෙන සිද්ධියක් ඇති කරගෙන ඒකට තල්ලු කරන්න මේ සාන්ත භාවිත කරන්නේ ආනේ විඥානය දැනගත්තට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා ඒ කලබලයක් අවුලක් ඇති කරන්න විඥාණයට ප්‍රශ්නයක් අවශ්‍යම නෑ අද ඕන තරක ඕනම ප්‍රශ්නයක් ඇති කරගන්න. එහෙම නැත්නම් රූප නැත්නම් රූප සංඥා හිතට දාන්න පුළුවන්. ප්‍රශ්න නැගින අපිට හිතට රූප පෙන්වන්න පුළුවන්, ශබ්ද අසන්න පුළුවන්, ගඳ පෙන්වන්න පුළුවන්, රස පෙන්වන්න පුළුවන්. අපිට ඒක හිතා ගන්න බෑ මේ ඇත්තටම දකින්නවද හිත මේ මනසෙන් පේනවා. ඇත්තටම ඇහෙනවද? නැත්නම් මනසට දැනෙනවා මේ හිත හිතා ගන්නවා. ඉතින් මේ දෙක අතර අපිට ඕන තරම් ගැටළු ඇති කර ගන්නවා ප්‍රශ්න ඇති කර ගන්නවා සැක ඇති කර ගන්න පුළුවන් ඉතින් ඒ කටයුත්ත කරනකොට මේ විඥානයේ මායාව දැනගන්න එයායේ නාඩගම කරද්දිම ඕනේ බලන්න අපිට හිතන්න එපා කවදාකවත් සියෙන් සියක් අවකාශයට ගිහිල්ලා විඥානයාගේ මැජික් එක බලන්න පුළුවන් එයා මැජික් එක දිගටම පෙන්නන අවකාශය පෙන්නද්දිම අවකාශය දෙහි යන්න දෙන්නේ නැතුව මේ එක එක දේවල් මවව පෙන්නනකොට මේ මැජික් එක යද්දිම ඒ විඥානයේ කියන
මායූපම ගතිය දැක්කත් පේන පටන්ගන්න බුදු කෙනෙක් නැතුව ඒ වගේ මෙච්චර ගැඹුරු භාවනාවක් නැතුව කවදානම් අපේ තර්ක මනසට මෙහෙම දෙයක් හිතෙයි. ඉතින් එහෙම කෙනෙකුට මොකද්ද සරණ? මොකද්ද පිහිට? ඉගෙන අඬා හෝ ගහගෙන අපායට ඇදගෙන වැටිලා ඔළුව පල්ලෙහාට යන රප්ප දෙක උඩට තියාන එළ පල්ලකින් ඇදගෙන යනවා වගේ වැටිලා අයියෝ ඇයි මම මෙච්චර කරදර කරපු නැති කෙනාට මට මේ වුනේ කියලා කෑ ගැහුවාද? නැත්නම් මේ මනුස්ස ලෝකයට අවිල්ලා එක එක විකාර කරගෙන එක්කොලෙද වෙලා එක්කෝ මානසික අසහන වෙලා එමු නැත්නම් වියසන වටපත් වෙලා හඬනකොට යා සාධාරණ වඩන ඇයි අනේ මම මෙච්චර දේවල් කරද්දී මට මෙහෙම මේ කරදර වෙන්නේ කියලා. ඒ කොච්චර જાති අපි සාධාරණ ලෝකේ ඉෂ්ට කරා විඥානයේ කියන එක මායාකාරව කටවකට අනුකම්පන එකක් වෙයි. අපි කන්නේ, අපි බොන්නේ, අපි නිදාගන්නේ, අපි අවදි වෙන්නේ කොයි වෙලාවෙත් ඔය විඥානයේ සාර්ථක සාර්ථක කරන්නේ. මගේ හිතවත් අදුවානේ හදාගන්න. නමුත් මගේ හිත මට අහේනියක් හදන. හිත තියෙන්නෙම මේ මට සුභ සිද්ධිය සකන්න නෙවෙයි, එයාගේ පැවැත්ම හදාගන්න මම දාශයක් කරගෙන ඉන්නේ. ඒ දාශභාවය හොඳට තියෙනවා සාන්ත දෙතියෙදී ගොරෝසු දෙක හිතාගන්න. ඒ බව හොඳටම දන්න මිනිහා තමයි ඔය මල්ටි බිලියන් බිස්නස් කාරය. බව හොඳටම දන්න මිනිහා තමයි ඔය වෙළඳ ප්‍රචාර කරන මනුස්සයා. ඒ බව හොඳටම දන්න මිනිහා තමයි IT ටෙක්නොලොජි කාරය. දැන් කොහොම හරි ඔක දිලිසෙන් දහලලා පුපුරන දහතලා සිද්ධි බහුල කරලා මනුස්සයා මෙතෙන් දරගත්තට පස්සේ ඒක මේ නිහරක ආසනවත් දාන නාසුමින් ගසවට ඇදලා ගියා වගේ රූප ලෝකමයි දෙකටම. කියට අභියෝග කරනවා භෞතික ධර්ම අධහන කට්ටිය අභියෝග කරනවා පුළුවන් නම් පෙන්වන්නේ කියලා මේ අරූපෙක. එහෙම නැත්නම් මේ නිර්ආමිෂේ. දැන්තරම කියපාට ඔක කාලා තියෙන කැමනේ හැටියට ඒ වගේ අමන තක తీරු මරි මොඩේ කභියෝග කරත් කාටවත් එක පෙන්නලා දෙන්නේ නැහැ එකක්. ඔබ පෙන්න ඔබ දකින්න විඤ්ඤාණ කවුරුත් ඒ කරන්න කරන්නේ කියලා ගහපඩෙන්න යන්නේ නැහැ. ඒ නිසා පිස්සන් අතර අරමංසා පිස්සෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වාසේ කියනවා පුළුවන් නම් පෙන්නපන් අවකාශය. පුළුවන් නම් පෙන්නපන් අර නිර්ආමිෂ සුඛය. පුළුවන් නම් පෙන්නපන් ඔය গুপ্ত දේවල්. කියලා අභියෝග කරනවා. ඒකට අපි කියනවා භෞත භෞතිකවාදීන් කියලා. ඒකේ පුත්‍ර ජානවත් ඉන්න කාලේ සත්‍යාස්ත්‍රෝණිය එක්කනේ. අනේ භෞතිකවාදීන් ඒකට කිසි නැහැ. බයලජාවක් නෑ හොඳ නරකක් නෑ කළ දේ පිටට විපාක ලැබෙනවා කියන කතාවක් නෑ. ඉතින් ඒගොල්ලෝ රජ කරනවා. ඒ කොච්චර රජ කරනවද කියන මට්ටමටම අපේ හිතත් භාවනාවේදී රූප ධර්මකට අදි නෑ. දිල්ලෙන් හිතා ගන්න පුළුවන්. මේ අවකාශය දැක් ගන්න. ඕ ඊට පස්සේ ඉන්න විඥානයගේ තියෙන මේ දෙකට බෙදලා ආස්තික පැත්තට තියෙන පැත්තට අදින ගතිය දැනගත්තට පස්සේ උගව දෙනෙක් හිතනවා විඥානය තේරුම් ගන්න එහෙනම් සියලු රූප ධර්ම නැති කරන්න වෙයි කියලා. කියන රූප ධර්ම නැති කවුරු කතාක විඥානය අල්ලන්නේ බෑ. විඥානයේ මේ ඇති නැති දෙකෙන් ඇත්තට අදින ගතිය ලේපිත අල්ලන්නේ. ඒක කෙරෙද්දිම අල්ලන්නේ. ඒක තමයි පුත්‍රජානනාතික කියන ඒ එකම ක්‍රමයක් එච්චරයි. පුත්‍රජානනාතික ඒකට තමයි අපි අඳගාන යන්නේ. මේ ඔක්කොම දෙද්දි හිතින් රූප හදලා බලන්න. ඒ නැත්නම් රූප දිහාට හිතන්න. ආන්නේ එහෙම රූප ත්‍රිුණත් අවකාශයේ ත්‍රිුණත් ආමිෂයේ ත්‍රිුණත් නිරාමිෂයේ තිබුණා ওই දෙකට සැලෙන්නේ නැති ගතිය දෙක ගැටලා ඇවිස්සෙන්නේ නැති ගතිය කියන තාදී ගුණය කියලා ශප තිබුණා දුක තිබුණා නොසැලෙන ගතිය යසස තිබුණා අයස තිබුණා නොසැලෙන ගතිය වේදනාව තිබුණා දුක වේදනාව තිබුණා දුක වේදනා නොසැලෙන ගතිය ආදිවාසී දිහා බලාගෙන ඉන්න ගියාම විඥාණයට මේ ගැටේ ගහගන්න බෑ. ගොඩනෙක හිතන්නේ විඥාණය මේක තේරු ගන්න සැපේම ඉන්න ඕනේ, සුඛ වේදනාවේ ඉන්න ඕනේ, යසසෙම ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම මේ බුදුආමරගේ දෙන්නේ මේ ද්වේතාවයේ පිළිබඳ හැඟීමක් නැතුව, සාපේක්ෂතාවය පිළිබඳ හැඟීමක් නැතුව, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පිළිබඳ හැඟීමක් නැතුව හේතුඵලවාදී පිළිබඳ හැඟීමක් ඇතිවට සුද්ධ ඒවට කියන කේවල තත්ත්වය. කේවල තත්ත්ව අපේක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. කේවලත දුකුණක් ඥානයක් ලැබෙනවා. ඒක අන්ධකාර ලෝකයක්. ඒක තන්නේ ක්‍රම ඥාන විභාගීය තියදී නසා ගැනීම. දක්ෂකම තියෙන යෝගාචරයට බරපතල තත්ත්වය අඩු කරලා
මේක දිහා බලන්න. හරියට කියනවා බරපතල රෝගයක් තියෙන කෙනෙකුට රෝගී කොච්චර බරපතල වුණත් එයා කැමති වුණත් ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා සිහි නැති කරන්න නැතුව බෑනි කරන්න වැඩි. රෝගියාටත් අවශ්‍යයි. දොස්තරටත් අවශ්‍යයි. ඔපරේෂන් එකක් තෝරන ඉඳාසන් කළා කියලා. ඒක සිහි නැති කරන්න නැතුව බෑ. අපි කිව්වොත් නේදා මරලා ඉවරලා ඔපරේෂන් එකක් කරන්නේ. පරිමලයේදී ජීවන අධිකරණයක් වැඩි වෙයි. ඒක නිවැරදි වෙන්නේ. ඒක නිසා කේවල තත්ත්වයේ ඔපරේෂන් කළා වැඩක් නැහැ මරලා. නිදාගේ දඟලන තත්ත්වය අඩු කරන්න ඕනේ. අඩු කරලා බලවෙන්නක් පිළිද හදා ගන්න හැබැයි හෘදයේ වැඩ කරනවා. ස්නායු වැඩ කරනවා. අනික පරිවෘත්තිය කියා වැඩ කරද්දී ඒවට හානි නොකරන ඔපරේෂන් එක විතරක් කරන්න නම් නිදාගේ සචේතනික ක්‍රියා සවිඥානික ක්‍රියා ඔක්කොම නතර කරලා හැබැයි අවිඥානේ අචේතනික වැටි උන්තරවට සක්‍රිය වෙන නිසා ඒක හාක් විදිහටක් තියෙනවා ඔක එහෙම ගන්නෙත් ජාතක ප්‍රශ්නයක් තියෙනවා ගන්න මොකද මේ වෙලාවේ වේදයක් ආවත් එීම අචේතනික වෙන වැඩක් ඒ ඔපරේෂන් එක අසාර්ථක වෙන නිසා හුද්දටම ගන්න ඔපරේෂන් කරන්න ඉස්සෙල්ලා හට කොන්දර වැඩ කරන්න ඕනේ පල්ස් හොන්දර වැඩ කරන්න ඕනේ බ්ලඩ් ප්‍රෙෂර් එක කාණ්ඩ තියෙනවා මොකද අචේතනික වැඩ 100 100ක්ම යනවා එතකොට දක්ෂ වෛද්‍යවරයා එයා දන්න මෙතනින් කරනොත් ස්නායුවක් කැපෙනවා මෙතනින් කරපුවොත් දේනාරයක් කැපෙනවා ඒව මැරිලා තියෙන වෙලාවක ඔපරේෂන් කරන්න බෑ අනේ වගේ යෝගාවචර ලෝකයේ හිතන්නේ මොනේ ලේදා 100 100ක්ම නැත්නම් කෙලේ 100 100ක්ම අයින් වෙලා තියෙනවනේ සීලේ 100 100ක්ම තියෙනවනේ සමාධියේ 100 100ක්ම තියෙනවනේ ප්‍රඥාව 100 100ක්ම තියෙනවනේ කියන්නේ නොකෙරෙන වේදකමට ඔය කොඳුරු තෙල කඩා 7යි 7යි ඉන්න අපුචිති කිනා කරවචන වහන්සේ මේ කට්ටේ පැන්න වගේම ඒ විදිහට ආකාසානං ඡායත විඥානං ඡායතන කියාවට සිතන කම්බුල යම් ප්‍රමාණයකට කිමෝ දරන්න පුළුවන් මුවින් නොබෙන ඉන්න පුළුවන් 100 100ක් කියලා ගන්නකොට යන්න බෑ ආන්න එතන ගියාම කියනවා යාට කිසිත් නැහැ කිසිත් තියෙනවා ආත තියෙනවා දේවල් ඇති නැති වෙනස තියෙන ඔයකින් දුක් ගන්නේ දෙවිද තවිනේ අසහනේ නැහැ උගතනක තනමේ අකින්චඤ්ඤ කියලා කියන්නේ කිසිම කෙලෙෂයක් නැහැ කිසිම රූපයක් නැහැ කොහොම නැත්නම් ඒකව තිබුණට ගාලක් නැහැ සිංහින් ගන්නේ ගාලක් නැහැ ඒක තියෙනව ගණන් ගන්න ඉතින් මේක උඹ කෙනෙකුට අඩු කුලේ තත්ත්වයක් පේනවා අවතක්ෂේරු කරනවා එන්නේ මේක මෙතෙන් යනවා හරනම් සියල්ලම නැතර වෙනවා මතක තියාගන්න සියල්ල නැතර ගන්නේ ඥාන විභාගීය මරණයක් අත්තල් විදා මේකලා ඔපරේට් කරන්න හදනවා ඔය කොහොම යනවා නමුත් වෛද්‍යවරයාට ප්‍රශ්නයක් නැහැ ඔපරේෂන් එක කරගෙන යන්න පුළුවන් ආන්නේ වගේ අපි ගින්නනවා මේ ඔක්කොම දැවිලි තැවිලි මේ අසහනකාරී තත්ත්වය ළුවාන්තරන් දරාගෙන ඉන්න ඒ තියේදී පස්සෙන් පස්සට වැඩකට ගියාම ඒ කිසිත් නැහැ තත්ත්වය කියලා කියන්නේ අපිට මේ සංතරයි මේ යෝග ජීවිතය යන්න පුළුවන් ඒක හිතන්න එපා සියල්ල අභාවය කියලා සබාවගෙන ලෙඩා මරලා නෙවෙයි තාම ඒකට තියෙනවා ඔත් කරන්න පුළුවන් අඳුම මට්ටමකට බසලා තිනවා සියලුම සචේතන ක්‍රියා නැත කරලා තිනවා අචේතන ප්‍රවේද යනවා ඉතින් එතෙන්දි මුතරස කියනවා ඒක හරි ලස්සනට එතෙන්දි කියනවා මෙන්න මේ හේන දැන් මෙතන මොනවද කියනවනේ දැන් මෙතන තව කොච්චර දාන ගතියක් තියෙනවා හරියට ගතියක් තියෙනවා මේක මම නෙවෙයි කියාපන් මේක මගේ නෙවෙයි කියාපන් මේක මගේ ආත්මය නෙවෙයි කියාපන් කියලා මෙන්න මෙතනදී තමයි ඔය විශේෂණේ පටන් ගන්න. මෙතෙන් එනකම්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන්න බෑ. මොකද තාම එතෙන් එනකම් මේ සංස්කාරය තියෙනවා. චේතනා තියෙනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන තියෙනවා. ඒ මොනවාක්වත් නැති වටුමුද එයි. ආවත් දෙවිලි තැවිලි තියෙනවා. ආවත් අසහනේ තියෙනවා. ආවත් මානසික ආතතිය තියෙනවා. නමුත් ඒක දුරම දන්නා මේක ස්වභාවයි. ඉවත් වෙන කයක් මේක වැඩි අඩුවෙන් ගෙනියන්න බෑ ඒ නිසා මේක කිසිත් නැති තත්ත්වයක ඉන්නකෝ වගේ තමයි කියලා කියන්නේ. ඒකට සතුටු වෙන්න කාරණාවක් කියනවා නම් ඒ ආනන්ද සප්පයසෝ තියෙන ඔත්තෙන්දී තමයි කීකියට ආරෙන්නේ. ඔබ තේරුණාද තමයි ආරෙන්නේ ගත වෙන්නේ. දිනවකට තමයි ශුන්‍යකාරකට වෙන්නේ. ඊට පස්සේ තමයි ගහපොරට යන්නේ කියන්නේ තෙන්දී අනකම් ඊ වෙයිදගෙන හොඳටම වැඩේ කරන්න පුළුවන් කියන එකක් අනිවාර්යෙන් කියන්නේ. එතනත් ඉඳලා තවත් යන්න නැත්නම් මම දන්නේ මොකෙන් ගහන්න ඕනේ. බුවලියක් අතර ගන්නවා. කෙවිතක් අතර ගන්නවා තවත් මේ ජීවිතේ තවත් අනානක් කරනවා. සමා වෙන්න ඕනේ නේද කිව්වා.
ඊට පස්සේ සර්වඥ දෙපිනා මෙතන ගියාට පස්සේ ඒක නදානවන යම් ප්‍රමාණයක් කෙලෙස් තියෙනවා. අත යම් ප්‍රමාණයක් රූප තියෙනවා. යම් ප්‍රමාණයක් ආමිෂය තියෙනවා. යම් ප්‍රමාණයක් අසහනය තියෙනවා. යම් දෙවිත වෙලදී නම් මුවින් නොබෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ආපෘත කරනවා සංඥාව ටිකක් තිබුණත් කමක් නැහැ. තිබුණත් කමක් නැහැ. මේ தත්ත්වයට යනවා කියනවා ආනන්දාව දුක. මේක ලහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් එසේ නිවියොත් ඒ කාන්තේ නිවනට යනවා. මේ තමයි ප්‍රශ්න කියන්නේ. මෙතෙන්ද යන කම නිව සංඥා නා සංඥා අතර ගියොත් ඒ කියන්නේ නිවනද කියන එකයි අහන්න තියෙනවා කෙනෙක් යනවා කෙනෙක් යන්නේ මෙතෙන්ද ගියාට පස්සේ කියලා 50 ඉතින් බුදු ආනන්ද වහන්සේ ඒ කාංශකරන් දන ගහලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් යන්න කෙනෙක් නොයන්න හේතුව මොකක්ද එතකොට බුද්ධ ජනක සඳහන් කරලා තියෙනවා ඉතින්ද ගියාට පස්සේ යාට ඇති වෙන මේ විඥානයක් තියෙනවා මෙතෙක් කරගෙන ආපු මේ කාම ආසාවල් වලට කියන ආසාව මම දැන් හොඳටම දැකලා තියෙනවා. ඒ නිසා ඒ කාම ආසාවල් තිබිච්ච වලට කියන දැන් මේ වෙනකොට තියෙන තමන්ගේ නෑ දැයින් දා වස්තු වල තියෙන ආසාව මෝඩකමක් බව දැන. ඒ ඇති කරගත්ත ඥානෙන් තමයි ඉස්සරහට තවදුරටත් මට මේ ඥායෝ වේවා වස්තු වේවා කියලා ඒකක් නෙයි. ඒ වගේම දැනට නෑ ඒකට වස්තු ඉතින් දැනටත් ඒකෙන් නිදහස් වෙලා තින්නේ මේ. අරන් එකට ඇවිල්ලා කොහෙ හරි ඉන්නේ. ආත්මය වගේ කරලා ඇති කරගන්න මේ විඥාණය පිළිබඳව අභිවදති අභිනන්දති අද්දෝසාය චිත්තති කියලා පුත්‍රජානාසේ කෙලස් ලේස තුනක් වෙනවා. ඒ තමයි ඇති වෙච්ච විඥාණය ඇති වෙච්ච විපස්සනාව. මම මේක කලහලගෙන කියන්නේ මම සාර්ථකව ඇත්තටම මේ මට නෑ දැක් පිටසක් ඉන්න බොහොම හොඳයි. මට වස්තුව තියෙන හොඳේට කාල වෙලෙ ඉන්න පුළුවන්. නමුත් මම දන්නවා මේ එක තුනක් මට වැඩක් නෑ. අර ඉනිමේ සියල්ල තරින්ද වෙනවා නම් හොඳටම දැකලා තියෙනවා. දැකලා විතරක් නෙවෙයි දැන් ඒක අතහැරලා තියෙනවා. ඒ වගේම දන්නවා මත්තර මේව ප්‍රාර්ථනා කරන තරම් තකතිරු ගමුකුත් නැහැ කියලා. ඒකෙන් ලැබෙන සාන්තියක් කියලා දෙනු මේ පුංචි වැඩක් නෙවෙයිනේ. නමුත් මෙන්න මේ ඇති කරගත්ත ඥානයේ අභිනන්දනය කරනවා. මේක මගේ කියලා. මේක මම කියලා. මේක නෝ ආත්මික කරගන්න. දැන් අභිවදති මේක එක එක කාරණා කියා පාණ්ඩයන්. අර මෙහෙම කියනවා මෙහෙම කියනවා. නැත්නම් අජ්ජෝසාය චිත්තති මේක තමයි මට ලැග ගන්න පුළුවන් තැන, නිරින්ග ගන්න පුළුවන් තැන මගේ නිවහන කියලා මෙන්න මේ තුන තියෙන එක කරන්න ඉවරද යන්නේ. තියෙන එක නෙවෙයි. උපකාරකිතක බාර ගන්නවා, අංජක් අංජක් ගන්න කියා පාණ්ඩ යනවා. ඒක තමයි නිවිෂ්ණ බවට පත් කරගන්න. අභිනන්දති, අභිවදති, අජ්ජෝසහාය චිත්තති. එහෙම කෙනා නිවරද යන්න බෑ. දැන් තේරුම් අරගන්න ඕනේ මේ ඇති කරගත්ත මෙච්චරමාරු කරගත්ත මේ විඤ්ඤා මේ විදර්ශනාව ප්‍රේම කරන්න ඒක මට විතරයි කියන්නේ අල්ලවගේ දෙත් නෑ අනික අයට නෑ ඒ කතාවක් නෑ එවන තමයි මම අයිතියක් කියනවා කියන්නේ මගේ නෑ දැයින්ද නෙවෙයි පස්සුව නෙමෙයි මේ විඥාණයට කියලා ඕකයි කිවාසියම් කරගන්න බෑ එන්නේ එවැනි ලේස තියෙන කරන්නේ යන්න බෑ යම් කෙනෙක් මේක දැනගෙන ඒ නාභිවදති නාජෝසාය චිත්තති නාබිනන්ද එයා දන්නවා මේකට උනත් මේ නිකන්තියක් ඇති වෙනවා ආමත් ගැඹුරු දේවන්නේ ඇත්තටම නිකාන්තයක් ඇති කරන තරම වටිනවා. ඔහොත් ඒ නිකාන්තියයි ඉස්ත්‍යාව පුරුෂෙක් අල්ලා ගන්න හදන පුරුෂෙක් ඉස්ත්‍යාවක් අල්ලා ගන්න ආද කෑදරකමයි දෙකේම එකම කොක්ක තියෙනවා. එකම බරු. එකම ඇද තබා ගැනීමක් තියෙනවා. ඒ නිසා හොඳටම අඩුකොල්ලා විදිහේ ඇති වෙච්ච විපස්සනා වවට පස්සේ මේ අභිනන්දනය කරන්න දෙයක් නැහැ මේ මුදුන්යි දෙයක් මටයි දෙයක් නෙමෙයි මේ බුදුහාමුදුරන්ට අහලා ප්‍රතිපදාව ගිහින් සමට හම්බුණා හේතු බල ධර්මින් හම්බුණා මිස මේක මගේ දෙයක් නෙවෙයි කියන්නේ එහෙම නැත්නම් එක එක කරාට මේ වගේ මේ වටිනා දේවල් කියා පාන්න යන්න ඌරන් විතර පිට මුතු දාන්න යන්න තිබත් වටිනා කෙනෙක් ආවොත් දන්න කෙනෙක් ආවොත් ඒක කියන මිසක් ආ අතරුවන් හන්දිය ඔල්ල ලවුඩ් ස්පීකර් බඳගෙන එන්න අපි ඉත උගන්නන්න රූප ප්‍රස්ථානිය අපි උගන්නන්න රූප භාවනාව රූප සමාධිය නැත්නම් ධ්‍යාන අපි ගන්න අරූප සමාධිය කියාගෙන යන්න පටන් අරගත්තොත් නුඹ එහෙම තෝග බිස්නස් වලට පොල් ගමේ පොලේ විකුණන දේවල් නෙවෙයි. ඉතින් එනකොට ආරස්සා කරන්න දැනගන්න ඕනේ මේ ಗುಣ වඩන්න ඕනේ අය. ජීවිත පරිදුවත් කියලා වඩන්න ඕනේ බබලුවා අතරකට ආරස්සා කරගන්නවා කියලා කියන්නේ කුම්මහිකවට නෙවෙයි. අපර දන්න කෙනෙක් ඉන්නවනම් ආනන්ද සෝංශගේ ඇහුවොත් එහෙම අයිසු ආන්න මෙතන කියන්නේ නිවන්ද කියලා නෑ අනුදෝමනිය නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ මේ එක්කෙනෙක් නිකන් කරනවට අනේ කන ආනන්ද හඳුර මේ ප්‍රශ්නෙට සුදුසුයි.
එතකොට කියනවා ඕක අල්ලනවා මේ මිනිස්සයා ඒක මම කියා ගන්නවා මගේ කියා ගන්නවා කියා පානවා ඒකට රින්ගගෙන වැඩගෙන ජීවත් වෙන යාට යන බෑ ඉතින් ඒක නානුපස්සනාවක් තියෙනවා මේ ආකා රූප අරූපයටත් වඩා නිබ්බාණය නිවන පැහැර දැමීම කියලා එකක් තියෙනවා පටිනිස්සග්ගය කියලා එකක් තියෙනවා ඒක භාවනා කරාට එන්නේ නෑ මෙදී හරියටම දැනගෙන ගෙඩියක් නැට්ටෙන් කපලා ඉන්නා වගේ එතින් ඒ අභිනන්දනය අභිවදනය අජෝස චිත්තණය දැන මෙතෙන්දී එනවා මෙහෙ පොක්ක එනවා ඉතින් මේක දැනගන්න ඕනේ කියලා කියන එක ඒ යෝගාවචරයට කොයි වෙලාවෙ කොතන වෙනවද කියලා කියන්නේ ඇත්තම කියනවනම් එහෙම අභිවදනයක් අභිවදනයක් නැතිවීම දෝෂෙකුත් නෙවෙයි මොකද ඒක ඒ ධර්ම ෂටයි ඒ තරම මායාවි ඒ තරම වංචනිකයි බුදුහමර ටෝච් එක ගහලා පෙන්නන නිසා මෙන්න මෙතෙන් මෙන්න මේ විදියක් වෙන්න පුළුවන් කියන නිසා අපි මෙතෙක් මෙතෙන් දෙනකොට අපි කීප අවස්ථාවකදී මතක් කරගත්තා ආන්න ඒක දකින්න නිසා එදාට තේරෙන බුදුහමර ගැන කවුද ඒ නැත්තම් අපි අන්දියක් අන්දියක් ගානේ බුදු පිළිම තියාගෙන වන්දන ගතියකුත් තියෙනවා ඊට ලොකු වෙනසක් අවබෝධ කරනවා මොකද දැන් මේක පෙන්නකොට ද්වේතානුපස්සනා කියලා එකක් තියෙනවා මෙන්න මෙතෙන් ගියාට පස්සේ ඔබ හදාගත්ත ඔබ වදාගත්ත ඔබ තනාගත්ත මේ විපස්සනා අපට කොක්කක් මේ සතිය ගැන කොමන කතාවක් ධර්ම ගැන කොමන කතාවක් මේ සියල්ලමත් අතාරින්න වෙනවා ඒ අතාරින්නේ වැඩේ සිද්ධ කරගන්න වෙන විදියට කරන වැඩේ සිද්ධ වීම සහ තැරීම එකයි පොල් වලට දානකොට දුවටම කියාරසේ පොල් අතෑරීම සහ බාරගෙන යහපත පැනීම කියන එකයි ඊට කලින් පොල් එකක් අරලා බෑ බාරක පහින්ද චිත්ත කියන එකෙන් හරි පොල් එක අල්ලන්න හිටියොත් බාරකත් එක්ක වැටෙන්නේ පරාදයි. ඒක තමයි සර්වචන්ස් කියන්නේ මේ නිවැරදි තියෙන අපූර්වත්. ඒක ආටවත් හොරගම් කරන්න බෑ. ඔබ යල් පැන දෙන නිසා මේ අනුපස්සනාවත් ඉතාමත් වැදගත්. ඒක නිසා ඒක දන්නේ නැති නිසා බුදුජානකසේ සඳහන් කළා තියෙනවා මේ මිනිස්සයෝ මේ ඇතිපැත්ත අල්ලගෙන මේ ආර්ථික විද්‍යාවක් අල්ලගෙන මේ දේශපාලන විද්‍යාවක් අල්ලගෙන මේ දුවන දිවිලි දින්නනවා කියන්නේම පරද. දැන් පෙරදුමක් කියන්නේ දිනුමක්වත් නෙවෙයි. ඉතින් යම් ප්‍රමාණයකට ආර්ථිකයක් හදාගන්නවා. ප්‍රමාණ දේශපාලන ශක්තියක් තියෙනවා. යම් ප්‍රමාණ සමාජ ශක්තියක් තියෙන කියලා බලනකොට ඔකට පහඳින්න එපා. මුළු ජීවිතේම ඔකට ඇති ගන්න අහිඳ දෙයක් නැහැ. බුද්ධෝත්පාද කාලයක් පොඩ්ඩක් ඉඳගෙන හැරලා බලපල්ලා කියලා කිව්වට කිව්වට තරම් දෙහිත් නැහැ. කියුවට තේරුම් ගත්තら ඒ වැඩේ ලේසිත් නෑ ඒක නිසා එතනදී මේ මට්ටම් දෙකක අනුපස්සනා දෙකක් බුදුජානකසේ පෙන්නනවා ඒක තේරුම් ගත්තら පස්සේ ඒ කතාව තේරුම් ගත්තら පස්සේ බුදුජානකසේ තොවිල කරමාරය කරනා වගේ සාන්ති කර්මයක් කරනවා දැන් අමාරුනේ තේරුම් ගන්න අමාරුයි තේරුම් ගත්තら පස්සේ තේරුම් ගන්නට කැමැති කෙනාට අමාරු බව නිසා උන්වහන්සේ සාන්ති කර්මයක් කරනවා ඒක අනුපස්සනා කියන්නේ භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමහර කස්ස සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිච්ඡායතං තදමරියාණං ඒතං මුසා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං අය මේ කාණපස්සන ආයනී මේ ලෝකයේ දිව්‍යං සහිත මරුන් සහිත බ්‍රහ්ම සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණයන් සහිත මේ ලෝකයේ උත්ක් වෙන යම ඇත්තයි කියනෝ නම් ආර්යයන් වහන්සේට ඒක සුද්ධ බොරුවක්. වෙන කියන්න වචන නැහැ. අදේවකස්ස ලෝකස්ස සමහරකස්ස සබ්‍රහ්මස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය. සදේව මනුස්සාය. ඉදං සච්ඡන්ති මේ ලෝකයා යමක් සත්‍යයි කියලා අල්ලගෙන කියනවා. ආර්යයන් වහන්සේට ඒක සුද්ධම බොරුවක්, හොඳටම දන්න බොරුවක්. ඒ වගේම කියනවා අදේව කත ලෝකස්ස සමාරකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං මුසාති උපනිච්ඡායතං අදමරියාණං ඒතං සච්ඡන්ති යතාවෝත සම්මප්පච්ඡාය සුද්ධං අයං දුත්‍යානුපස්සනා මේ ලෝකෙ නෑ වැඩක් නෑ කියලා මේ කතා කරනවා නම් මේ පුතඥය ඒකමයි ආර්යයන් වහන්සේට හත්තේ පුතඥය කියන උපකල වෙන්න බෑ නිවනක් කියනවා උපකල වෙන්නවා අවකාශයක් තියෙනවා ඔපකල වෙන්න බං ওই තිනු গুপ্ত ධර්මයක් තියෙනවා නම් කියලා ඒගොල්ලෝ වාදපත නගර පොළවේ ගහලා පෙන්නනවා ඉතින් තියෙනවා මෙච්චර මේ ලක්ෂ ගණන් මිනිස්සු මේ භෞතික විද්‍යාව පිටපස්සේ
සාවසත්කාර පිටපස්සේදී ඒක එක්ක ඇවිල්ලා බෙන්න බලලා උච්චර පඬිතරන් කියලා ඒකත් ඒ කියනවා මේක බොරුවක් කියලා. ඒක ඇත්තට ගත්තොත් අපි ලෝක ජනතාවගෙන් කතෝලික ජනතාව, මුස්ලිම් ජනතාව, Hindu ජනතාව, Sikh ජනතාව, බෞද්ධ ජනතාව කියලා වැඩි හරියක් නිවන ප්‍රතික්ෂේප කරන්නේ බෞද්ධයෝ කියලායි මට හිතෙනවා. අතුලිය මිනිස්සුගේ සෑහෙන මේකට විශ්වාසයක් තියෙනවා. මුස්ලිමින්ගේ සෑහෙන විශ්වාසයක් තියෙනවා. මෙහෙම කම් බුද්ධාගම බෞද්ධයා විතර මේ නිවනට දැක දැක දැන දැන වසුරු හෙළන. මේකක් තියෙනවා නම් පෙන්න පයින් කියන જાතියක්. නැත්නම් ඒක තමයි බෞද්ධයා ගැන හොඳම නිර්වචනය. මම ඉස්සර ඇහිති දැන දැන පව් කරන එක බෞද්ධයා කියන. මොකද අන්‍යයන් වලට පව් පින්නේ නැහැ නේ. බුද්ධාගම විතර පව් පින්නේ. මේක තියෙද්දි දැනන් පව් කරන එක බෞද්ධයා. අනික කදී රහතන් වහන්සේලා. දැන් කියන්න පුළුවන් මේ අපි පෙන්වන්න දෙන ඔබට තියෙන නම් පෙන්වන්නකෝ. කොහොමද? කියලා මේක මේ මුසාවක් වගේ පෙන්වන්න හදනවා නම් ආර්යයන් වහන්සේලාට බයින් පසල් කියන ඕනෝර්ත්මයි නිවන කියන්නේ. දැන් පේනවනේ ලෝකයා මේක තියා බලන්න ඇති කියලා. ඉතින් අර බලනකොට අපි අර දවල් සාකච්ඡා කරා වගේ හබ්දේ කිචන උමත්තකා කියන පොතේට අර්ථකථනය තමයි කියන්නේ. පුතත්ජනේ යම් කිසි දෙයක් සත්‍යයි කියලා කියනවනම් ආර්ය ලෝකෙට ඒක මුසාවක්. ඒ කියන්නේ මේ බුද්ධ වචන බුදුආමරණ දෙකක් කියන්න ඕන කමක් නැහැ. මේ සූත්‍රේ තෝරගත්තෙත් මමත් නෙවෙයි ඕනනම් කියලා බලන්න. ඒකම යම් පුතත්ජනේ කියනනම් එහෙම එකක් නැහැ කියලා. නැති බවට පෙන්වන්න පුරසාරම් දෙනවා නම් ඉතින් මෙතන කියනවා ඉත ආර්ය ලෝකයේ සත්‍යයක්. ඉත ඒ නිසා මේ පළවෙනි පින්ම පැනලා පුතත්ජන භාවයෙන් ආර්ය භාවයට යනකොට ඉතින් ඔබේ හිතකට ගැටයක් නැහැ. පේන තියෙන අපි මෙතෙක්කල් අගයක් ආරම්භරයක් දුන්නා නම් යම් දෙයකට ඒ හැම දෙයකින්ම අපිට ආන් කියලා කියනවා. ඒ හැම එකකින්ම අපි නාස්තිනාස සංසාරයට යමින් ඒ ජාතියක් ජනාවක් යාදියක් මරණයක් ඉන්න. ඒකල ජාතියාදි මරණ එනකොට අඳාහෝ ගන්නවා ඇයි හදෙන්නේ මෙච්චර මේම කරකෝ මට. කාටද කිව්වත් එහෙම ඔබේ කැන්සර්යක් තියෙනවා. සමාන්තික ජීවත් වෙන්නේ කියන ඒ වගේ තමයි මම බබුල යකෝ මිච්චල ලෝකේ ජනතාව කරන්නේ හෙද්දී මගේ ඔළුවට උපාය මම මොකක්ද මේ කරන්නේ මේ දෙයියන්ට එහෙම ගහන්න ඕනේ මට මේ කර්ම සහ කර්ම ඵලයේ තෙන්න ගහන්න ඕනේ මේ මට මේක මොකටද දාන්නේ කියලා කවදාවත් පිළිගන්න ගන්නේ නැහැ. මේ ජීවිතය කියලා කියන්නේ කැන්සර් එකක් සහිත දෙයක් කියලා ඉතින් පිළියට ගන්න වෙලාව ජීවිත වන කිව්වොත් උගේ ජීවිතයට ගස්සල් වලට කැන්සර් ඉන්නේ කොලෙස්ටරෝල් වලට බයද ඔව් හෘද රෝග වලට බයද ඔව් කැන්සර් වලට බයද ඔව් ඒඩ්ස් වලට බයද ඔව් තීන ලයිෆ් වල ජීවිතෙන්ද ඔව් ආන්න ඕකට තමයි බෞද්ධයයි කියන්නේ ඕකට තමයි පුතජනේ කියන්නේ. ඉතින් පුතජනේ කපානක් පාන ඇවිල්ලා අන්තිමට කියනවා ඒ නිසා භවනා කරන්න යනකොට කෙනෙකුගේ හිතේ ආනන්ත අප්‍රමාණ සැක පහල වෙනවානේ මේක හරිද මේක වැරදිද කියන වැරදි කියලා හිතනවා නම් ඔන්න භවනා දිද හරි කිව්වනම් අභිනන්දති අභිවර්ති අද්වෝසාවයි කිත්ත එයා ඒක අපි නම් අභිනන්දනය කරන්න හදනවා දැනගෙන කියාවේ දින්න පටන් අර ගන්නවා මේ මම ආවා සංඛාරූපෙක් ගන්නවා මම ඇවිල්ලා ඉන්නේ දැන් උදේ අපේ ඉන්නවා මම ඉන්නේ ආවල් ධානය කියලා අනේ අල්ලපොදේ දෙන්න මනුස්සයරත් ඉන්න දෙන්න මෙන්න අල්ලපොදේ කරන භාවනා කරනවා ඉතින් ගෙවල් වල මිනිසුන් දපේ නම් මේ මාසය හොඳටම අයර් මාන්නේ එහෙම කිව්වා නොකර ආන ගන්න කෙනේ ලකම ගියා බය වෙනවා බින්දත් ඇතිනේ කියලා. ආන නෝකරන කට පේනවා මේක හොඳ ඒක ඇදති. ඉතින් මොනවා කම් දානේ නගාවෙච්ච නැති නිසා නෙවෙයි. අභිවදති අභිනන්දති අජෝසාය චිත්තති. ඒදී අභිනන්දනය කරන්න හදනවා. සම්මේ මම මෙතෙක් කල් හමුවු කොටදී මේක තමයි හොඳම දේ කියලා. ඒක අභිනන්දන. අභිවදති දකින් දකින් ක්‍රඬ කතා කරලා කියනවා. ඒ දවසල අපිට පොඩි කාලේ කවි සංකයක් කිව්වා ඒ මනුෂ්‍ය කවි කවියක් කියලා ඉතාලම දක්ෂ හොඳ ව්‍යාකරණ සාහිත්‍යය ලියලා ඉතින් ඒක කියවන්න කවුරුත් නැති නිසා මේ ඉත ගෑණිට කියලා පස්සේ ගෑණි දික් කතා කරා. ඒ ගමී ප්‍රජාශාලාවට ගිහිල්ලා කතා කරලා පස්සේ ගමේ මිනිස්සු ගම ඇතරලා යන්න කිව්වා. ඉතින් ඒ කවි දෙය තිනවා උන්දගේ නමේ ඇතිදිග පළල දැක්කම සම්බිත වගේ දලකයි දුතුව මක්කම කියලා. ඒ තරම්ම ඒ මනුෂ්‍යයට ඒක ලොකු දෙයක්. දැන් තේරෙන්නේ මේ ලෝකයට මේක නැති වැඩක් නැහැ කියලා. ඒ කියාපෑම නිසා මසත් දුමාකාර දුක්කට පත් වෙනවා. ඇත්තට සමාහලට ඒ ගමේ මිනිස්සු තේරෙනකොට ශ්‍රේෂ්ඨ කාර්යයක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු ගැලේ ඒක හුවා දක්වන්න හදලා තියෙන්නේ.
මම මෙහෙමයි. අත් කියන්නේ අන් ඇවිල්ලයි කියලා. අන් ආවට පස්සේ කාටරි අනින්න ඕන. ඒ සාමාන්‍යයෙන් කිරිවත්තන්ද බොම් අන් ආවට පස්සේ ඌ මේ නියරට දිල ඇනලා ඒ අංගයට කඩාගන්න. එහෙනම් ගහකට කොල්ලට ආයි පාර යන මිනිසුන්ටයි. අවුච්චා දීවා මොල් ගහකින් අන්දර මැදට ඔන්න ඉදාට තේරුම් ගන්න අංගවලියට අනින්න ඕනේ. තවත් තන්තින ගොන් ඉන්නේ. අවතර ඉස්සල්ලා මේ භාවනාව කරගෙන යන මෙච්චර ගැඹුරට යන්න ඕනේ. ඒ අංගින ගතිය තමයි මේකේ අභිවදති කියලා කියන්නේ නිකන් නෙමෙයි බෑ. ඒක ඇත්තටම කියනවා නම් සර්වජන් වහන්සේම දේශනාවක් තියෙනවා. යම් කෙනෙකුට යම් භාවනා ජීවිත කාඩ පස්සේ ඒක තව කෙනෙකුට කියාපෑමේ කියා පානෝ කීමේ ආශාවක්. එහෙම නොවුනා නම් බුදුහාමරණ බණකට එන්නේ නැහැ. ඇතේ බුදුරජාණන්සේට එහෙම නැහැ. නිවන් දකින්න කියන්න බෑ. ඒ නිසා ඔබට බුදුහාමරණ ගොළු බුද්දයි. මම ධම්ම දයනාදී තියෙන ආශාවෙන් තමයි අත් මේ වැඩ ගන්න. ඒ නිසා ඒක සදා සාකල්යෙම වැරදි එකක් නෙවෙයි. සම්පතිය කරලා විතර ගෑනි කරාගේ වික්කසා දෙන කම්මේ කයිපන්ති කියන එකයි දෝෂෙති. ඕක කියලා මෙන්න කයිපතක් තියෙන කැමතිනම් කියවපන් කියලා තිබ්බට ඒකේ දෝෂයක් නැහැ. අදි වදනේ කියලා කියන්නේ කියපන්න තියෙනවා. ඇඩ්වර්ටයිස් කරනවා කියලා කියන්නේ. චාරකාසා බුද්ධ ආගමේම අනිකුත් ආගමත් එක්ක ආගම් වල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඔය මිෂනරි ගතියනේ. කියපන්න. කැමති කෙනෙක් ඕනනම් ඇවිල්ලා ගන්න. හැබැයි ලෝකෙ තියෙන උත්තරම මිෂනාරි ආගම් බුද්ධ ආගම. අශෝක රජුගේ ඒ ලෝකේ හැම තැනටම ඇරපු එක මේ කියන මිනිස්සු වැද්දෝ කාට පොතක් පතක් කියවන දැන්ති හෙළුවෙන් හිටපු කාලේ තමයි බෞද්ධයයි තමයි කියන්නේ. කණිකෝයි දිස්ත ඔක්කොම જાතියින්ද දිස්ත කර දෙත්තාචාර ගමන්තිය වුන් වැරහැලි අඳින කාලේ හන්න දින කාලේ කොලාසුන වෙන කාලේ තමයි බෞද්ධ වැඩි කරේ. එනිසා බුද්ධාගම විතරමයි කියන විශ්වාගමක් වශයෙන් එකම ආගම ඕනම જાතික ඕනම කාලසටහනක ඕනම ඊතු ගුණයක ඕන තරක පවත්තා. ඒ මොකද අභිවදනය කරන්නේ මම උසස් ඒක නේ සියල් සියක් නැරලා කියන එක නෙමෙයි ඒක සීමාවදායක ඒකෙන් බැසගෙන ඉන්නේ තීර්ෂා සර්වඥාන්සේ මහ දෙයියමට පස්සේ කියන්නේ වෙනලිවල කියනවා අනත්ත නියත්ත මහානාරි හස්ත ලෝකං සදේවතා නිවිච්ඡන් නාම රූපස්මින් ඉදං සච්ඡන්තිමන් අනාත්මෝ දෙයි ආත්මය දකින මේ දෙවියන් සහිත මරණ සහිත ලෝකයේ දේස බලව නාම රූපේ බැසගෙන මේ සත්‍යයයි හඟි. අපිට පේන අල්ලන්න පුළුවන් දේවල් වල කස්තිරංග ගහලා වැඩපෙන්නේ. එයා දන්නේ එච්චරයි. ඉතින් ඒකේ নানা ආකාර විදිහට වැඩපෙන්නලා ඒ කරනකම හැම වැඩකින්ම මම ආයේ ආත්මේ තහවුරු වෙනවා. අනත්ත්‍ය නියත්ත මානානි පස්ස ලෝකං සදේවකං. නිවිච්ඡන් නාම රූපස්මින් ඉදං සච්ඡත්ති. ඒක හොඳට පේන දෙයක් තමයි අර රූපේ ගෙවිගෙන යද්දි අවකාශ පැත්තට යන්නේ නැතුව අර නාම රූප පැත්තට ඇදෙනවා. එතන තෝරන්න හදනවා, බේරන්න හදනවා, ඖෂධ හදනවා. දැන් මම හික්කල යුත්තේ මොකද්ද? මේ ලස්සන පේන නිසා මේක ඖෂෞස බලන එකද කියලා. ඒක ඇත්තටම බලනකොට පේනවා අවංක. ඒක නියතමානි ඉල්ලීමක් වගේ. ඒකදී කරුණාවෙන් කියන්න තියෙන්නේ ඔබට කරන්න තියෙන එකයි. මොන නොකර හිටියම විලයි බුදුරණන් හරගෙන හිටපම වෙන දෙයක වෙන්න ඇරලා මොනව කරන්න ගියම ආයෙත් ගත්තා නම පිටලද ඒ නිසා නිවිතන්න අප රූපස්මින් ඉදන් සත්‍යන්ත මන්නේ මොනවා හරි දන්න කොටසේ නාම රූප ටිකක් අරගෙන ඕකේ අහට මෑට බෙද බෙදා මේක සත්‍යයි මේක ඇත්තටම ගන්න දෙයක් තියෙනවා කියලා දෙනවා අතහරින දෙයක් විදිහට නෙවෙයි නාම රූපය අල්ලන්නේ නොදන්නා තැන ඉඳලා නාම රූපේ දැනගැනීම හොඳයි ඒකේ සුත්‍ර මේ වශයෙන් තියෙනවා එහෙම නැත්නම් අපි කියන චිත්තාවේ වශයෙන් ප්‍රගතිය කියනවා දියුණුව භාවනාව කියලා කියන්නේ මේක අතහැල යුත්තා නාම රූපෙත් එක කරන කටයුත්තක් නෙවෙයි ඒ අතහැරනවා කියලා කියන්නේ සියලු සියක් අතහැරීමක් නෙවෙයි මේක ගහලා අතහැර මේ ගණන් ගන්න නැතුව අතහැරන එකයි කරන්නේ යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති යම් යම් ආකාරයකට මේ තුතක් තනියා මේක මගේ කියලා අල්ලනවා අල්ලපු ගමනේ කෙරේ මම මේ කියාගත්ත ගමන් ඕන භාග්‍යයක් කියලා දෙනවා. තන්තස පුසාවෝති මොහ ධම්මන්ති නිතර. ඒ නිසාම ඒ කෙලෙසිච්චදී ජරා මරණ බාටපත් වෙනවා. මෝ ඒක අල්ලගන්න තරම් වටින දෙයක් නෙවෙන බව තේරෙනවා. ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්
කැමති ගානක් බෙදාගත්තා කියලා කැම මේසෙක. ඊ බෙදාගත්ත කැම මේසෙ කැමපත දැන් මගේනේ. හැබැයි ඒක තිබුණේ පොදු කැම පිඟානේ. ඕන රජෙකුට ඕන හිඟන්නේකට ඕන පිසිදු කෙනෙක්ට කියලා කන්න පුළුවන් තමයි. දැන් මගේ පත මම බෙදාගත්තා ඊපස්සේ අනපු ගමන් ඔකට ඉඳුම් කියලා නේ කියන්නේ. ආයෙ කාටවත් හදවත් කිරුර දෙන්න බෑ. අම්මා එනකොට පස්සේ දරුවෝ නම් කයි. ඔය කාටවත් කියන්න පුළුවන් මේ අනිවාර්ය පස්සේ අනේ මම දන්නේ නැතුව බෙදාගත්තා පස්සේ ආත මගේ බත්ති කන්න උදේ. කියන්නත් බෑ. ඒ කොච්චර කෙලෙසේනවද කියනවා අර කැමේ කිරු පිටු ගමේ එතනින් ඉඳලා. අපි හිතන්නේ තව ඔයත් ඇති හතේ දාගෙන ඉඳද්දි ආවගාලා මෙන්න මේක කන්නකෝ දැන් මත් එක පමාවලා තියෙන මයි පිට කන්නකෝ කියලා කටද කෙල ගෑවුනාට පස්සේ දුන්නත් මොකද වෙන්නේ කොච්චර අශිෂ්ටද වැඩි මේ එකම ආහාරනේ මිනිස්සයාගේ ඇඟේ ගෑවිච්ච ගමන කෙල ටිකක් එක පිස්සු වෙච්ච ගමන දැන් බොක්කද කියලා වමනේ කරලා කිව්වොත් එහෙම කාටද වෙන්නේ ඒකම හොඳම ඕජාව තියෙන ආහාර ඉංග්‍රීසි නමක් කියලා මෙන්න මේකයි කියලා කහබන් කියලා ඊට පස්සේ පල්ලෙහාෙන් ගියාට පස්සේ බලන්න එක එක මනුස්ස ශරීරේ ගෑවිච්ච ගමන් අපි අල්ලගත්ත ගමන් මේ කොටස මගේ කියලා ඒක පිටාට බෙදලා තියෙදි නම් අපිට ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන් කාටද අන්න පුබම කියලා වැටිච්ච ගමන් ඔක්කට ගිය ගමන් පල්ලෙහාෙන් ගිය ගමන් ඒක මොන තරම් වෙනස් දෙයක් වගේ පත් වෙනවා ඊට පස්සේ මම මේකට තැවෙනවා අල්ලගත්ත මම තැවෙනවා ඒක නිසා කැමරෝ කයින්ද කියන එක නෙවෙයි තියෙන නිසා අපි බෙදා ගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය විතරයි ගොඩක් අල්ල විදි කරන්නත් එපා. අනේ මං අල්ලගත්තකම ඔක්කොම විනාශ වෙනවායි කියලා බඩ කියන තියෙදි නොකයින්දත් එපා. අවශ්‍ය ප්‍රමාණයට අන්න කැම කන්නේ. නමුත් මේක කියන්නේ නිමිත්තන් නාව රූපස්මි ඉදං සත්‍යත්‍ය මඤ්ඤති මේ නාම රූප කොටසට බැහැගෙන මේ ප්‍රමාණය දැනගෙන ගත්තොත් අපේ වෙන කෙලෙස අඩුම නමුත් අපි ප්‍රමාණය දැනගෙන ඉතයික වැඩිම ගන්න. ඒක අඩුවෙන් ගන්න. ඒ ගන්න හැම වෙලාවෙදීම බඩගිනි දුක හෝ ආස්තිකීමේ දුක එන්න පටන් ගන්නවා. ඒක නිසා යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත. ඒ යේනේ යමක් පිළිබඳව අපි මඤ්ඤනා කරනවා. කණ්ණාමාන දිච්ච වලින් ඒක ස්පර්ශ කරනවනේ. ඒ නිසා මේක කෙලසෙ. මේ කෙලසීම නිසා ඒක විපරිණාමයකට දුකකටපත්. දුකටපත් වුණාට පස්සේ අනේ මේ මෙච්චර මහන්සිලා අල්ලගත්ත මේකද කියන එක සීතන එක 100%ක්ම සිද්ධ වෙනවා මාත සිත්තක්ෂේ. අන සිත්තක්ෂේ වෙනකන් අපි අපේ ඔය කුලමානය, යොබ්බන මදය, ධන මදය, රූප මදය, ඔය දේවල්නේ අපි අගය කරගෙන ඉන්නේ. ඒ කොච්චර අගය කරගෙන හිටියත් එකම මදයකටවත් මරණ චිත්තක්ෂේ නොරත් අයින් කරන්නේ. ඒකේ වෙන වෙලාවට කාටත් එක විදියට එනවා. ඉන් පස්සේ ඒ නෑදෑයින් නම් කුලම දේ දැනවදී ඉතුරු කරලා මැරෙන මලගවල් ඒකයි ඔය මිනිස්සු කරක් තකමන්නේ. ඇති මැරිච්ච මිනිහා පැත්තේ බලනකොට එසේ වෙනවා. ඒ වගේ තමයි අපි යමක් අල්ලගෙන හිටියා නම් අල්ලගත්තේ තීර වෙනස්යක් වඩපත් වෙනකොට ඒකෙන් දුකක් වෙන එක සර්වඥාන්සේ වඳහන් කරනවා. මහන්නේ මේ ලෝකේ අල්ලගත්තට පස්සේ ඒ දේ වෙනස් වීම නිසා දුක් නොදෙන රූප එකක්වත් මේ ලෝකේ වඩපෙන්නේ එකපොම අල්ලන එක වෙනම දෙයක් අල්ලගත්ත දේ වෙනස් වීම අල්ලගත්ත මනුස්සයාටයි දුක දෙන්නේ එහෙම දුක් නොදෙන අනේ මේක අල්ලගත්තා නම් කමක් නැහැ කියලා කිසිම ලෝකේ රූපයක් පුදුහවන්න දෙන්නේ නැහැ එيشා අල්ලන්න ප්‍රයෝජන ගන්නවා ඉන්නේ ප්‍රයෝජනයක් තියෙන ඉගෙන කරන්න දෙයක් නැහැ මේක නිසා අල්ලනවා ඒක අපේක්ෂා කරන්නේ හැම වෙලාවෙම මට ඕන දේ මට ලැබෙයි කියලා අතීතයේ අල්ලනකොට ඒක ප්‍රතිවේක්ෂා කරන්න මම මේ ඇල්ලුවේ මේ සිවුර ඇල්ලුවේ වෙන මේ වැඩේටයි කැමිට ඇල්ලුවේ මේ වැඩේටයි මේ ශේනාසන ඇල්ලුවේ මේ වැඩේටයි මේ බේත් පිටකට වැඩෙන මේ වැඩේටයි කියලා එහෙම පාවිච්චි කරනවා නම් ඒකට ආර්ය වංශ ප්‍රතිපදාව කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඒක කටයුතු කරන කෙනා අඩුවෙන්ම ගැලසන එකනා කියන නමුදම ලැබෙනවා අනිත් ඔක්කොම ලයිකරි අඩුවෙන් කරත් වැඩියෙන් කරත් මේ මට්ටමට වැඩියෙන් කෙලස් කරන නිසා ඒක නඩ වැඩියෙන් දුක් විඳවට එක අමෝස ධම්මං නිබ්බාණ තතරිය සච්චතෝ විදු මේ විදිහට වෙනසකටපත් වෙනදි එකම ධර්මයක් පුතුහාව දකින්න එක රූප ධර්මයක් නෙවෙයි නිවන ඒක ආයනවාසලා සත්‍ය විදිහට ඒක පුතක් යන්නේ හැම තැනම පොළවේ ගලක් කියන නෑ එහෙම එකක් කියනවා අපිට පේන්නේ නැහැ අපි කොච්චර මේ
අජිතාවාදී පැත්තට දුරේක්ෂ දාගෙන ඉන්නවා, අන්වීක්ෂ දාගෙන ඉන්නවා, කණ්ණාඩි දාගෙන ඉන්නවා. ඒ හැරි තියෙනවනම් පේන්නේ නැපයි කියලා ඒකට අභියෝග කරනවා. ඒ අභියෝගයේම හේවණලක් තමයි අසල්පසද ගිවුනට පස්සේ සැක පහළ වෙනවා. ඉටු කරනකොට සැකේ වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙත් ඉටුටි ගැඹුරකට යනකොට ආයෙත් සැකයක් පහළ වෙනවා. මේ කියන්නේ අරකට තියෙන අභියෝගය නත් ඒකට කියන ද්වේෂය. මෙන්න මොනවක් හත් නැතු අපි සරලව එන්නත්නම් අපිට වැටෙන තැනට ගත්තොත් මේ ලකුණු සියල්ලම තියෙන පළවෙනිම සිත්ක්ෂණය තමයි අපිට අහඹ වෙන්නේ. මේ මම දැන් මෙතන කියන අපි ඒකට කොච්චර වර්ග කරනවා. කොච්චර අමාරුද අපිට ඒකේ සිත්ක්ෂණයක් ඉන්න එක. ඉතින් ඒකෙන්ම පේන තියෙනවා අපිට මේ සත්‍ය නැතිකම නෙමෙයි තියෙන අපි සත්‍යෙට පයින් ගහන කරන සත්‍ය තුච්ච කළසලකන එක. ඒ සත්‍යයේ මුසාවක් කරගන්න උත්සාහ කරනවා. ඒකටයි ඥානය කියන්නේ. තාපික ඥාන කියන්නේ අන්නේ ඒකටයි ඒ නිසා කියනවා දුක පිළිබඳ ඇති තෘෂ්ණාවටයි දුක පිළිබඳ ඇති තෘෂ්ණාව තමයි අවිද්‍යාව වශයෙන් පෙන්නේ. අපි දුකට බුද්ධමාකාර ආසාවක් තියෙනවා. දුක පිළිබඳවයි අපිට තෘෂ්ණාව තියෙන්නේ. මේක ඉතින් අපි අවිද්‍යාව කියලා නම් කරා. ඉතින් අපි හිතන මේ අවිද්‍යාව කාගත් එකක්, අධමවිද්‍යාවක්, එකක්, අතීතයි එකක් මොනවාක්ද මේ? එතන පහළ වෙන එකක්. වෙන මොකක්ද මේ අපි මේ නිවනට වෛර කරනවා. වර්තමාන චිත්තකේ වෛර කරනවා. කෙලෙස් නැතිකන පාළුවි කියලා කියනවා. ඒක ලෙවල මොනවා හරි කමක් නැහැ කියලා ඒ ගිහිල්ලා නාම රූප ධර්ම අල්ලගන්න, ඡන්දව අල්ලගන්න, ආඥා අල්ලගන්න, දිට්ඨි අල්ලගන්න. අල්ලගත්ත පස්සේ කොටු වැලිය අල්ලගත්තා වගේ දැන් අතාරින්න නැද්ද? අල්ලගන්න නැද්ද? ඊට පස්සේ ඉතින් බුදුහාමසෝ ඒවට උත්තර දෙන්න නිසා දෙයන්න ආදේවිති වාසය යනවා. ඒ වෙනත් තැන්වලින් සෙත්තවි කියනවා. පිළිතුරු ගැට ගන්නවා. බෝධි පූජා දෙනවා. දානාත්ත්‍ය දේවල් යන නරක දේවල් නිසා මේ මම කියන්නේ. ඒක ඔක්කොගේ වෙන්නේ අර සත්‍ය දකින්න තියෙන ඉඳ නැතිනවා. ඒ නිසා ඉව කරලා පටන් ගන්නතර කමන්නේ නැහැ. නමුත් කෑම නඩ පස්සේ මේකට යම් ප්‍රමාණයකට ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණාට පස්සේ හැම වෙලාවෙම බලන්න ඕනේ. දැන් අපි ඉන්නේ හොඳට ඒක වෙනද ප්‍රශ්නයක් නැහැ. හැබැයි වඩා හොඳ එකක් තියෙනවා. ඒ වඩා හොඳ එක පේන්නේ හොඳ දැකපු කෙනාට බමනයි. ඒක නෑ ඒ වඩා හොඳ දිහාවට යන්න කරන ප්‍රයත්නෙද කියන ආරම්භය කියන නැත්තම් ඒක ආරම්භ කරේ නැත්තම් ඒ ආපෝසයෙන් ක්ලේශෙම දෙසලා වැටෙන්නේ හොඳට එයාට වඩා හොඳ ඒක සදාකාලිකව දුරවන ගියාවටම ගියාම ආය ලබන්න බැරි වෙනවා ඒක නිසා මේ අවසානයේ අපි දැන් අද දවසේ අවසානට ගත්ත ඒ අනුපස්සනා තමයි යමක් දිව්‍යසයිත මරුන්සයිත බවසයිත රාක්ෂණයයි දේවකදායි ලෝකේ ඇත්තයි සත්‍යයි තියෙනවා කියලා කියනවා නම් ඒක දුසාවක් යමක් මේ දෙවියන් සහිත මනුස්ස සහිත ලෝකේ මුසාවක් කියලා කියනවනම් ආර්ය ලෝකෙට ගැත්ත. එසේ ඒ දෙවියන් සහිත මනුස්ස සහිත බමුණු සහිත ජීවත් රාක්ෂණයෝ සහිත සදේවක ලෝකේ ඉන්න මිනිස්සෙක්මයි මේ මුසාවෙන්දලා සත්‍යයට යන්නේ. උපත්තිම කවුරක් අසත්‍යද උපත්තිම මුසාවෙත් නැහැ. අනේ ඒ වැඩ පිළිවෙලට ප්‍රතිපදාව කියලා කියනවා. ඉතින් මේ ප්‍රතිපදාව සංවිදෙන කරන කොච්චර අමාරුද කියලා බලන්න. අපි මෙච්චර මේකට පරපොත් කියවලා මෙච්චර භාවනා කරලා මෙච්චර අධ්‍යක්ෂින් ලැබුවත් අපේ හිත නිතරම මේ නියර කමඩ කදිනවා මේ වාර කබොත් කදිනවා වගේ අදින්නම කෙලෙසට අදින්නම මේ විචිත්‍රකමට අන්න ඒක ඥානයක් කරගෙන ඒක දැකීමමයි මගේ මේ භාවනා කියලා හිතලා ගියොත් එයා දුකට සතුට වෙනවා. අර දින හැම වෙලාවෙම සතුට අන්න ආයශ්‍රයක් කර දුනා මට මේක අල්ල ගන්න බැරි වුණා මම ආයෙත් මේ කෙනෙක් අම්බරයිනෝ එදාට හරි අල්ල ගන්න පුළුවන් කියලා දුක පිළිවෙත් වල පැහිලි ගතිය දුක පිළිමඩව තියෙන තිත්ත ගතිය වෙනුවට කඳුු කිරි රහක් එන්න පටන් ගන්න මේ දුකේමයි වැරදිල්ලෙමයි අවිද්‍යාවෙමයි උත්තරේ තියෙන්නේ. එනිසා අපේ දුකට තියෙන නුරුස්නා ගති අවිද්‍යාවට තියෙන පෙරදිල්ලට වැරදි තියෙන මේ නුරුස්නා ගතිය කියන්නේ මනුස්සකම කියලා. මනුස්සෙක් නම් පරිදුල මනුස්සෙක් නම් අවිද්‍යාව තියෙනවා. මනුස්සෙක් නම් දුක තියෙනවා. ඒ නිසා මනුස්සෙක් කිසිම මේ දුකක් නැති අවිද්‍යාවක් නැති වරදින් නැති ලෝකයක් අර පිස්සු හොඳ එක තියෙනවා. සාමාන්‍ය පිස්සු නෙවෙයි හොඳ එක තියෙනවා. මේක නිසා අපි ළඟ වැරදියකින් බන්නකොට අපි ඔක්කොම තමයි.
කිසිම කෙනෙකුට කියන්න බෑ අර මනුස්සයා මට වැඩිය වැඩි වැඩි කරනවා අඩුවෙන් වැඩි කරනවා කියලා මම බලන දෘෂ්ටි කෝණයෙන් බලනට යකෝමයේ සමානකම ගත්තොත් ඒකම සාමයට හේතුයි. ඒ නැත්තම් අපි දන්නේ නෑ යාව කොච්චර කතා කරත් මට වගේ මේක නෑ අක නෑ කීකාද මොනවද අර ආම රූප කොටසක් අල්ලගෙන ඒකෙන් මේ ඔළුව උස්සන්න හැදුවට දැනසේ පැත්ත බලන්න ඒ කිසිම මනින්න කියන දෙයක් නැහැ ඒ පැත්තෙන්. නමුත් මේ අපි අර තියෙන සමාන ගතියක්, ඊළඟ තියෙන සමාන කෙලෙස් ප්‍රමාණයක්, ඊළඟ තියෙන සමාන නොදැනුවත්කමක් කියන එක පාදම් කරගත්තොත්, පාදක කරගත්තොත් අන්න ඒ ගමනක් තියෙනවා. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ ඒකට වෛර කරලා. දුකට වෛර කරලා. අවිද්‍යාවට වෛර කරලා. කෙලෙස් වලට වෛර කරලා. මං කියන්නේ කෙලෙස් වලට ප්‍රේම කරලා වවන්න කියලා නම් මේ ඉතල මට්ටමට ගියාට පස්සේ ඒ කෙලෙස් සිද්ධ වෙද්දී වැඩ යද්දිම තමයි යෝගාවචරයට මේ ඔපරේෂන් කරන්න වෙන්නේ. ඒක නිසා අපි හෙටත් දවසක් බලාපොරොත්තු වෙනවා මේ වාගෙම ඒ පීයේ මෙවරුණාට පස්සේ කරන සාන්ති කර්ම උත්‍රාජනස් දිගටම කරනවා. ඒ හැම කෙනෙකුම මතක තියාගන්න අපිට මේ ටික අහන්නවත් බුදු කෙනෙක් ළඟට යන්නවත් හේතුණිය අපි ටිකක් භාවනා කරලා තියෙනවා. අපි ටිකක් වනහා තියෙනවා. අපි ටිකක් හරි නිහතමානීව මේ කියන දේවල් අහන්න උදව්පත් කරන නිසා ඒ නිසා තවත් බණ අහන්න අහන්න අපි තවත් නිහතමානීවම ඒ තවත් බුද්ධ ගෞරවයෙන් අපි වැඩේවා මේක වැරද්දක් නෙමෙයි අපි කරලා තියෙන ලොකු ආයෝජනයක් කරලා හිතාගෙන ඒක සතත අභ්‍යාසෙ නිත්‍ය අභ්‍යාසයක් පාඩපත් කරගන්න ශක්තිය ධෛර්යය බලය පිටාද්දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද වේ. ධර්ම දේශනාව මේ විනත කරනවා කියන දිනාට තන සිමුදා වේවා. දැන් අපි පිළිගනි පරිදි ඊ වගේ මේ අවස්ථාව කරගන්නමු. සතර සමාධි මොහොතේ ආවනිපාන පත්‍ය සාදු සාදු